එම් බලන්න පීඩනය මැනීමට යොදාගන්නා ඒකකය නියවතන් මීටර් නෙමේ ජූල් නෙමේ වර්ගමීටරේට නියර්න් ඒක තමයි උත්තර එතකොට ඊළඟට දීනනා අලමයි මොකක්ද තපරයට ජූල් තපරට ජල් නේ තපපරට ජූල් කියන්න මොකක්ද ළමයි අපි ජේශීන එක වොට් ට ඔොට් කියන්න ලමයි මොකක්ද ජවයමනින ඒ එකකේ තින් අන්න වගේ සියලුම දෙනාා තේරුම්ගන්න මේ යන වැඩපිළිවෙල කොහොමද ඔබ අවබෝධ කරගෙන ඉස්සරහට යන්න කියලා එනම් බලන්න මේ ප්‍රශ්නක උත්තරේ පැහැදිලිුව සියලු දෙනාා තේරුම් ගන්න මෙතැනදී ජේ ශ්‍රීණ එකත් වැරදි එනම් ඔන්න හලයිනයකට උත්තරේ හරි දැන් තේරුම්ගත්ත. ය ඉස්සරහට දැම් බලන්න ඔබ ප්‍රශ්නික සම්පූර්ණ කරනකොට වන්න ඉස්ක්‍රීන් එක ඔබට පේනවානේද සියලුගෙන ොනහ ස්ක්‍රීන්නක පෝසු නොත්තේෙන් පොඩක් ගන්න හරි හරි වල නිස්ක්‍රීන්නක පේනවානය දරුවෝ බ නිස්කීන්න කෝකොල්ට දකිින්ට හම්ේනවානේද ශ්‍රී්ක පේනවානේ ොඩ චැත්්චකට දාන්න රි දැම් බලන් ලමඉළඟට ප්‍රභාසංශේෂනයට අවශ්‍ය සාධක පරීක්ෂාවකදී පාලක පරීක්ෂණය ඇටවීමට අපහ සුසාධකේ ළමයි. තුර පාලක පරීක්ෂණයක් කරන්න බෑ එකකට අපි ප්‍රභා සංශේෂනය පරීක්ෂා සිදු කරනකොට එකකට පාලක परරීක්क्षණයක් කරන්න බෑ मुකක්දේ පාලක පරීक्षණය කරන්න බැරි සාධකය මෙතන්දිය හन මයි බලන්න මෙතना जाලය ऑक्सीजेंन පස්ස හිර काबंड साइट කියලා තියෙනවා ඔබ मොකද තෝरा ගත් යුතු සාधකය වන්නේ දरුව ඒ නම් ප්‍රभाස सेන අව්‍ය සාधක පාලක පරීක්ෂණ ඇයටවීමට අපහසු කුමක්ද ළමයි අපහසු द जाले तो को යි ඔ लोग उतरा को डග बන්න atauට මේ जाले වෙන්න හේතු मොकाක්द කියලා දන්නसारे जाले හතු को डपाරදरුව तो को යක්ෙනබන්න जाले වෙන්න හेතුरे उत देන්න පුුවरे වෙන්න හේතු මක්ද ්‍රාස සාදක පක්ෂ බල ෂ ඇවීමට අපහසු සාධකය කුමක්ද කියනකට ඔබට උත්තරයක්ද දෙන්නමන් ාසසිකක්දන්න බලන්න දෙන්න උත්තරයා ඔවු කියන්න බලන්න ඕමේෂ කියන්න බලදරු කනිතත් උත්සා කරන්න ළමයි සියලුදना බලන්න ඔගොලොත් ඔගොල්ල උත්තර දෙන්න තරමට හොඳයි එක නිසා ඔවු මේ මන්සි් කියයන්න බලන්න දරුවවා ජලය නැතිකොට කැලේ මේ මේවැෙන හින්ද පරදනවෙන පැලේ පැලවෙෙන් නෑ ජලය නතිකට එක හරි වචනයක් ඕන දරුවයේ වචනය මට අවශ්‍යයි බලමුෝ හරි මැලවෙෙන හින්ද පැළේ හරිත උතරයක් දෙන්න शा උත්තර දෙන්නව කව කවදතු සලඉන්න උහ කරන්න දර මට හරි උත්තර ඒක තුට්ට එකතු කරන්න දරුව කවරු හරි පුලුවන්න උච්හ කරන්න දරුව අනිलाමයි උත්සාා කරන්න දරුව සියලන බලන්න ළමයි උත්තරන්න න බල උත්රයක් දෙන්න මදේ හේතු වෙන්නන් පාලී පාලක පරීක්ෂණය කරදදී එක්ෂාකකර ජල දෙන අනික්ෂාකර ජල දනනෑ ජලයේ නොදුන්න ්චාකය මැරෙනෙහින්ද ඒ පරීක්ෂණි කරන්නම අන්න බලන්න ළමයි සියලු දෙනා තැමේ ඉන්න සියලු දෙනා ඔන්න සියයට සීයක් නිවරදිම පිළිතුර ළමයි එකන සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙනස් සියයට සීයක් නිවරදි පිළිතුරෝක. එතකොට අපි ඒ ඒ කතාවෙඩි කියන්න ඕන දරුවු අනිවාර්රයෙන් මොකක්ද ජලය නොදුන් නෝ ශාකය මියය යනවා දරුවෝ ඒක නිසා ජලය නොදුන්නාම ශාකය මියය යන නිසා මොකද වෙන්නේ අපිට පාලක පරීක්ෂණයක් එතැදි මොකද කියන්න දරුව කරන්න බැහැ හරි ජ මේ නවින් ජයිසිහ ඉතා ොඳයි ඔත් වැඩේ යනවා ලක්ස්සට හරි වැඩේ හරිත කරනවා ජලයේ නැතිව ශාකය ජීවී ගුණය පවත්වාගෙනයාමට නොහැකි නිසා මොකද කියන්නේ ක්ණය කිරීමට අපහසු ඉතා හොඳයි හරි උත්සායත් සාර්ථකයි ඉතා හොඳයි උත්තරය හරි ඔන්න එමනම් පැහැදිලි වැඩේ හොඳයි ලස්සනයි උත්තර ටික දෙනවා හොඳට එමනම් බලන්න ඔගොල්ලන්ට මම එව්පු එක පටහරි ඔන්නම් ලක්ම කරගන්න පුළුවන් මේ උත්තරම ලක්කම කරනෙවාම තක්ක ය හිළඟට බ්‍රවයක වාශ්පී කරණයදී සිදුවන නිවරදි අවස්ථාවලමයි ඉතිින් ඔතරන නල්ලමයි ද්‍රවයක ශ්පිකරනය කියන්නෙ ොක්ද ලමයි ද්‍රවයක් මොකද වෙන්න ළමයි වායුවක් බවට පත්තුවීමක් එතකොට මොකද කියන්න ළමයි මේ ද්‍රවයක් වායුවක් බවට පත්වීම සිදුව නිශ්ිත ෂනපතවයක් තිනවා ළමයි ඒ ෂනපත්තය අපි කියා මොකක් කියද ලමයි තාපාන්කේ කියලා එතකොඩ ළමයි මෙතන පැහැදිලොම මොකද ගැලුවක් නෑ එනම් උත්තරේ මෙතනදි ලමයි තාපංකය කියන පිළිතුරට අපිට යන්න පුුවන් කිසි ප්‍රශ්නයක් නෑ ඔන්න වැඩේ හරි. ේරුගන්න ළමයි මොහරි පශන ඔගොල්ලෝ මේ තියනේවා හරියට කල්පන කල්ලා උත්තරවලටයන්න එතකොට ගටුවත්න. ගට ළගට ළමයි කනි රහිත කනික සහිත කියලා ළමයි සුදුරුදරාණු මකද කියන්න ළමයිුදරදාණි වර්ග කරන. දැ මුලිමි නතු දරාන් සුදුරුදරාන් උදුර පටිකාක් කියල අප සයි වර්ග කරන දුරශයිල ද තු ද ක් සි පරි වාහන ුදුර දුරාන් ින් ොක ර දර ල නරක්ෂාව ඉට පස පුදර පටිකාාව ින්මවාද රදුදර කැට ගැසිීම. තොට හනිකා සහිත සුදුර දුානු තියනවලළමයි මොනොවාද යුසුනොපිල ේසෝපිල නිවරෝපිල. ඉට පස්ස කනිකා රහිතේ වල මයි කියක් තියනවාද දෙකක් තියනව වසා සයිලායි මොන සයිත. න පැදිල උත්තර මයි මකක් දෙ තැදි ගන්න තියෙන්නේ මොනසයි. මොකක් උත්තරේ දරුවෝ මොනසයිට. ඔගොළොන්ට එතකට පැහැදිලිය ළමයි බලන්න ඔන්න හතරේ නි ප්‍රශ්න අපි මේක පෝඩක් වේගවත්තය. ොද අපිට අවශ්‍යම පොටස්ටිකක් තියන මට බොල්ලොන්ට පරි ඔබොල්න් මනුසර දාවන්න ඕොනෑ තැන්ටික දර න හතර ියකට උත්තරය මොනසයි. ඉ පස්සේ. පුෘෂ්ට වංශීන් සමඟ වඩාත් සමීප පරිනාමික සම්බන්ධතාවයක් තියන්නේ දැන් අපි සාමාන්‍යෙන් පුෂ්ටවංශයෙන්. අපි එදා ඉගෙන ගත්ත පුෂ්ටවංශීන් කවුද ශීරපායින් පක්ෂීන් උරගයින් උබේජීවන් මක්සයින් කියලා. උන්න ඔයවිදියටයිි කවද අපි පොටිකාල ගෙන ගත්ත ශීරපයින් පක්ෂීන් උරගයි උබේජවීන් මක්සයින් කියල. ඉට පස්සේ මොකද කරන්න දරු අපි අර මේ කොටසදී ඊළඟට ඒ අපි වෙනස් කර වෙනස් කරා කියන්නේ ීපායින් මොනවාද නැමේලිය. පක්ෂීන් ආවේස්. ඉට ප උරගයින් ්‍රැප්ටීලිය. හ ඉට ප උබයජීවී ඇැමිෆිබියා. ඉට පස් මාලු පිස් කැස් කියලා ගත්තා. හරි දැමොන්න ඒ ඉන්න දරුවෝ කවුද පැහැදිලොම ශීරපායින් කටියය. හ චරපයින් පක්ෂි රග පවියන්ම වසින් කැ පුෂ්ට වශි කටය. පොදවර වැලක් තියෙනයි. ද මේ කොඳු වැට පෙලක් තියෙනය එක්ක. මෙතර කියනවා අලළමයි මේ ජෙලිෆිෂ් පසගිල්ලා කැරපොත්තා බූවල්ලා එතර මේ කොල්ලොන්ගේ ලළමයි කොන්දවට පැලක් නෑ. දැන් කාටහරි ඔන්න මමාතක්ක මට වත්ස පොලින් හරි මසි්ච අදදාල මොහරි මේ ෑ තියන ගැටලු තියෙනවනන් ලමයි මට කියන්න කිසි ප්‍රශ්නයක් නෑ. තොට එතැදි ළමයි යෝගොල්ලොන්ට ඒ ඔයාලා ීතන උත්තරේ ද කියන එක පැහැදිලිව හිතන්න පුළුවන් ළමයි දැන්ු ලකුණු තිස්පාහරි දල්කිප් මාත එක්කය සමහර ප්‍රශ්න තියනේවා මේ මෙහෙම වෙන්න ඕන නේද කියලා මගින් ඇැහවා. ො මම ඒ උත්තර පැහැදිලිෝ දුන්න අදරුව. මොකද එක අපි හරියට ඉගෙන ගන්න ඕන ලමයි අප හරියට මේක මෙහෙමයි කියල තේදුම් ගත්තාම අපිටඒ වැඩේ ලේසි වෙන අදරුව. එක නිසා කිසිම කෙනෙකුට ගැටලුවක්න පැවි අතර ඕන වෙලා ක ළමයි වි්‍ය ප්‍රශ් තියනයවා මාතක සාකච්ච කරන මගේ පැත්ත මං ඔගොල්ලොට යදව කර. එනම්. අපි කෝඩට අවංශයට කතා කරනවා එතකොට පරිනාමික සම්බන්ධතාවය කතා කරනවා. එතකොට මේවදරුව තියරි කැලි මෙතැන අපිට ගන්න තියන්නේ දරුවෝ කෞවද පස්වවෙනි ප්‍රශ්ණයට උත්තරේ පසගිල්ල. ඉතිින් දරුවෝ ඔගොල්ල වෙන උත්තර කල්පන කර මොනහරි ගැටලු තියන ට ඉදිරි පත් කරන්න මං ඒවට උත්තර දෙන්න මොගදළමයි අපි හැමතිස්සම එකනේ හැමෝම එකක් එකන ඒ ප්‍රශ්න සාකච්ඡා කරනකොට තියෙන ගැටලු අපි සියලු දෙෙන සාකච්චා කරල ඔගොල්වන්ට තිය ගැලු විසනාන් ඕන මයි එකයිි එත දැරිය යුතු පැහැදිලි කතාව. හරි එක නිසා ඔන්නේ තැන්ටේ නකම් හරි දැන් ඔන්නන ප්‍රශ්න පහ සාකච්ඡා කරා එතෝට මේ ප්‍රශ්න පහ තුළ බලන්න ඔබේ උත්තර මේ ප්‍රශ්න පහ හරි ගියාය පොහොමලිකියල්. ඊළංඟට ළමයි මේ අධික හිරුවලිය නිසා. හනි? delante ්‍රමිතියෙන් තොර ගොඩනැගිලිවල බිත්්ති පුරායාම සිදුවේ දොන මීත බලපාන සාධක. දැ ෝක බහුතරයක් ගහල ති බෙලමයි මොකක්ද පාර ජම්බුල කරනෙක් නමුද ළමයි ෝකෙ උත්තරේ මොකක් ද ළමයි අදෝරක්ත කියරන්න ඉතින් වහාම සියලු දෙනාළමයි ඌුවගේ පැටලිලි කරගන්නේ පාළමයි හරි වගේ පැටලිලි කරගන්නන්නේ පා. මොකද ඕගොල්ලොන්ට ළමයි මේවා අවබෝධ කරගෙන ඉස්සරහට ගියෝොත් ලමයි මෙතන පැහැදිලියොම තේරුම්ගන්න ලේසි වෙනවා. එක නිසා පැහැදිලියොම එෙනම් සියලු දනා මතක තියාගන්න මේ තියරි ලමයි. හරි ද මට මම මේලා ගොලන්ට උත්තර සාකච්චා කරවා මොනාහරි ප්‍රශ්න ඔගොලොම තියනෙවා මට කියන්න ඒ පශ්යයක් නෑ දු අපි තිීරිය කත් එක්ක ඉස්රහට යන්න නිසා මේක මතක තියාගන්න ළමයි අප අධික හිරවලිය නිසා ඉට පස්සේ. තින් ොර ගොඩනග ල ල විත්ති පුර යා මසි දෙනවා ඒකට අපට ගන්න තියෙන ළමයි මොකක්ද අදෝරක්ත කියන කියන එක ගන්න තියෙන් පැහැදිලුව ළමයි ඔගොලොන්ට මේ තිරි කොටස් ටි කත් මේ දැ ඔබලොන්ට මට මේ පොත්තාතර තුළ ගත්තා හම ළමයි එ පොත්තාතර වල තියෙන පොත්තාතර මේ උත්තර තියෙන තැන්ුුණක් කියන්න පුළුවන් ම සහර ඒ තියෙන මයි ම කියන්න සමහර ඒව තියන ළමයි අපිට තාර්ක කර තාර්ක කරන තැනදි ළමයි මොකද කියන්න දරුවවා ඒ තාර්ක කිරීම ඕනම කැනකොඩ සතුකාරණයක් ළමයි. දැන් ඔගොලොන්ට මේ ප්‍රශ්නට මේ තියන දරුව අදෝරක්ට කියරණවල ඔගොල්ොන්ට මේ සටහන හරියට කියව් වනල් ළමයි ඔගොලොට එක අවබෝධ කරගන්න හළුව.න මෙතන කියනවා ළමයි ශරීරාවයව වලින් පිටකරන තාපජ තරන්ග ඇසුරින් තාපතිචායාරූප ලබාගැනීම සිදු කරනවා කියලා යම් රෝග හඳුනාගන්න පුළුවන් කියෙලදිනවා මේ කතාවත් බලාන දරුව. රත්තු වස්තු මගගේ නදෝරක්ත කියරණනි පුත්වන නිසා එම කියරණ අපගේ සමමත වැටුණුවි උණුසුමක් දැනෙන නිසා අදෝරක්ත කියරන බොෝ විට මොනෝ ඉදිහයට ද හඳුරන්නේ දරුව තාප විකරක ලෙස එනිසා පැහැජලුව මම මගේ උත්තරේ ලෙස ඔතුන්දි සටහන් කරනවා අදෝරක්ත කියරණ කියන එක යදකොට කාටහරි ආරජම්ඹුලකිරණ කියීම තැනට කතා කරන්න ඔන්න මට ඒක හේතුව මට කියන්නේ තොකොට මමඒ එකක පැහැදිලි කරන්න සියලු දෙනාට. ඊළඟට ළමයි හත්වෙනි ප්‍රශ්නය. හරි හත්වනි ප්‍රශ්නය. සයිලයක සන්ධාරණය සම්බන්ධයෙන් අවම දායකත්වයක් දක්වනදර වූහය කුමක්. සෛලයක සන්ධාරණය සම්බන්ධයෙන් අවම දායකත්වයක් දරණ වියව්හයක මතහත්්‍යෙන ප්‍රශ්න. ඇතුන මෙතැන තියෙනවාමොකක්ද නැස්ටිය ඉළඟට සයිලබිත්ති අන්තර් පශ්මිය ජාලිකා ඉට පස්සමොකක්ද රික්තක. දැම් මමලාමයි මෙහෙමයි. ඔගොලොන්ට මේ තියරි කොටත් ස්ොලදි ගන්න තියෙන දේවල් එක ඔගොල තියරියකත් එඒ පැහැදිලි අවබෝධ කරගන්නවා. විශේෂයයක් එමනත්තං ඔබොලොන්ගේ දැනුවමට මේ පොතෙන් ගන්න දැරුව ළගට ඔගලොන්ට මානසර තේරෙන් ැති තියෙන තැන් ඒ ම හොද පැහදිලිර ඒ නිසා ම ප්‍රශ්න ඔබොලොන්ට මේ හතලිය මද සාකච්ච කලා අවසන් කරමොකද ඉතුර කර ගන්න එතුට මෙතනදී අපිට මේ හත්වනි ප්‍රශ්නයට පිළිතුර ලෙස ගන්න තියෙන්නේ ළමයි මොකක්ද මෙතැනද සයිලයක සධාරණය සම්න්ධයෙන් අවම දායකත්වයක් දරන්නන්නේ ළමයි කුමක්ද මෙතනදි නැස්්ටිය කියන උත්තරය තමයි අපිට ගන්න තියෙන්නේ තකට බලන්න බොගොලොන්ට පැහැදිලුව ඒ ප්‍රශ්න තියනවා අපි ඒවා සාකච්චා කරගෙන. යන්න පුළුවන් බලන්න එතකොට සයිලයක සධායනය සම්බන්ධෙන් අවම දායකත්වයක් තිබීමට අපි කතා කරන්නේ තැදි බලන්න ළමයි හත්වනි ප්‍රශ්ට උත්තරේ නෙෂ්ටිය කියන එක තමයි අපිඩැයි ගන්න තියෙන රිදට ඔතන තියන්න දරුව අවම දායකත්වය දැන්හර සන්ධාරණය සසි දම අදාලව කතා කරනකොට ඒ කියන්නේ ළමයි සධාරණය උපරි මදායකත්තයේ අන්න එතැන දරුව සමහර තැන්ගොලදි ලමයි අපි මෙහෙම දකි නොකොට අපි සධාරණය දැක්ක ගමන් මොකද කරන්නේ ඒකට අදාෙකටකම් එහම බෑ දරුව මේ කියන අවම දායකත්තය එන තේරුම් ගන්න හත්වනි ප්‍රශ්න එ මෙතර නැස්්ටියය උත්තරය වෙන. එනම් ඔන්න ඔය පිටුවේ කොටස් ටික හරි පතකොට ප්‍රශ්නතිය නවා ඉදිරිපත් කරන්න ඉදිරියේදී තව ගැටලු මොනහරතිය නවං තේරුම් කරන්න වර. ඊළඟට එන්න ඉනි මගක කිසිවිටක ස ඉනි මගක් කිසිවිටක සුමට සමෙන්න්ති පොලවක ා නැගිය යුතු නත. මීට බලපාන හේතුව ළමයි. මොකක්ද එනිමගත් කිසිවිටක සුමට සිමෙන්ති පොළොවක තබා නැගිය යුතු නැත. එන මල් ළමයින්ට පාඩන් කරනකොටම මේක කියලා තියෙනවා ළමයි මොකක්ද ගර්ෂණයයි ඔගොල්ල තේරුම් ගන්න මොකදද ලිස්සීමයි කියන එක. හරි ගර්ෂනය අඩුනං ලිස්සීම මොකද කියල මයි වැඩි ප්‍රතියුද්ධ මතක තියාග ගර්ශණය වැඩි නල් ළමයි මොකක්ද ලිස්සීම අඩුයි ඔය ඔය තර්කය ළමයි ඉදිරිපත් කර එන එහම ඉරිපත් කර නොකට දැන් මෙතන තියෙන ලමයි මේකට අපි ධාන විසඳු මන මේේ ළමයි මේක තියෙන අපි මේට ගේන විසඳුම කතාවනම මේකට බලපාන තීරණාත්මක හේතුව හරි මේකට බලපාන තීරණාත්මක හේතුව දැන් ඔබ මෙතන කියනව ළමයි සුමට සිමෙන්ති පොලවා ට කියන්න ොක්ද ළමයි සිಿනිදුು என ಸಿනිදु එක මොකද කියන්න ළමයි අපි මෙහෙම අති මෙහම ර සිනිද එකක් මොකද වෙන්න මයි ලිස්್සනවා වැඩ என ලිස්සනවා වැි ලිස්್න වැඩಿ තැන ළಮයි තර්್කරනවා මයි මක්ද ගර්ෂණයාು எனන ඉනි මගಸಹ ಸಿವಂතිಿ ಪොළවාතර ಲමයි මොකද අඩු ගර්ෂණය කියන තැන තමයි লাමයි උත්್ತර තිය න වැනික උත්තරේලා මයිකී වනි උත්තරේද වන්න, තුං වැනිය උත්තරය වෙනවා. ඕක කෙනෙක් හි තුවත්තේම මේ කකත ගන්න තියන විසුඳුවම කියලා. එනං ඒ අයදාන්න්‍ය දරුවෝ ඊත වෙන සුත්තරයක් වෙනවා. ඒ නිසා පැහැදිලිොඔන්න සියලු දනා මතක තියාගන්න මේකෙ උත්තරය අපිට ගන්න තියෙනෙ ලමයිමකක්ද මේ පැහැදිලියොම අට තුන්වැනි උත්තරය වෙනවා. එනං සියලු දරාවන්නඒක මතක තියාගන්න. සිමෙන්තිපොල අතර අඩුගර්ශණය කියන එක එතැදි අවබෝධ කරගන්න. හරි ඔන්න ඉස්සරහට යනවා තහදුරටත් බලන්න දැන් ඔබේ දැනුමයි ඔබ ගිය සතියේ මේකට උත්තර ලියනකොට ඔබ ඒ වැරදිච්චේව දැන් මොකද කරන්න ඕන නිවරදි කරගන්න එන ඒ නිවරදි කරගැනීම ඔබ විසින් සිදුවිය යුතු ළමයි හරි ඊළඟටය හරි අපේ මුොලේ අපි කතා කරනවා මොකක් ද මස්තිස්කයා නුමස්ස්ක සුසුම් ශේර්ෂකයනවැ කෙරන කාරයන් දරුව අනිවාර්යෙන් මතක තියගන්න. එනම් මෙතන කියන කතාවට යන් ලමයි මොකක්ද ජීවිතයේ පසුකාලයේදී කතන ආබාධයක් ඇතිවූ අයකිගේ මොලයට හානි වී ඇති බව සොයාගෙන ඇති. එනම් කතන ආබාධයක් තියනවා එයාගේ මොකද කියන්න දරුවෝ මොලයට මොකද වෙලා තියන්නේ හානි සිදුව වෙලා තියනවා. එම් ඔබට මොකක්ද මෙත දි පැ දිිලි මුොත්තරයට හිතන්න තිය. ඔබ මෙතරන දදිප පෑ දිලි මුොත්තරේ ගන්න තියන ලමයි මොහක්ද මස් තිස්කය කියන කොටස. ඉති මේ වැෑලාමයි මෙහමයි මම තිරරි කොටස් පරිමේට ගන්න නෑ මොකද මං මේ ප්‍රශ්න හතලියේ තව වැදගත් කියන කොටස් බුඩාක් වැදගත් කියන කොටස් තිනො මේ වන තිීර එකක් ැනවටක් ගල පොක් බැලුගම මේක පේනවා එකක නිසා ඒවා ඔවබෝධ කරගන්න. හරි ඒට පසි ස්තර ඉසර හටයන් ඔන්න නවෙනි ප්‍රශ්නයත් හරි. ඟට යන් ලමයි දාාය හරි දහවෙනි ප්‍රශ්නය ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවකු පන්දුව දෙෙස බැලීම. මොකද ළමයි පන්දුව දෙෙස බලනොවා අපි. ඉළඟට පාහසිදවීම ඉළඟට පහර එල්ල කිරීම. නිවරදි පිළිවලට සිදු කරයි. හරි? මෙම කාර්යන් කීපය එකවර සිදුකර ගැනීමට ඔවත වැදගපවන පද්ධතිය. හරි? මේ වැෑ සමහරඒවා සමහරුන්ට තර්ක කරන්න පුළුවන් තැන් තියෙනවා ළමයි එ ඇහැදිලුව එහෙම තර්ක කරන්න පුළුවන් තැන් මාත්තක කපා කරන්න එඒම ප්‍රශ්නයක් නෑ හරයතකොට මේකට පැහදිලු මොත්තරේ ළමයි ක්‍රකට ්‍රීඩාවේ පදුවක් දෙස බැලීම පහසුරුවීමම පහ එල්ල රීම මේ කළමයි මොකක්ද ස්නායු පද්ධති එනම් පැහැදිලිුව ලළමයි දහවෙනි ප්‍රශ්නිට උත්තරේ අපිට ගන්න තියෙන ළමයි මොකක්ද ස්නාු පද්ධතිය. ana kata t lamai siikan no saja sang sodium klo aika gunasita sangyot sangyoga dekata ia tapang drawangka ia tapang drawangka mittua kumak i ඉ ඕ අට වැඩිවෙලා ගන්න නෑලමයි. අපිට මොකක් දළමයි සෝඩියම් කලෝරයින් අයනික දැලිස මතක් වෙන්න ඕන. ඊළඟට සිිලිකන් ඩයක්ෂයි් වෙල මොකද කියන්න ඕන දැලිස යෝධ දැලිසක් හදනවා ඒක මතක් වෙන්න ඕන. හරි ඉදොර ළමයි ඒ අනුව අපිට මෙතනදි මේ ඉහල තාපාංක ද්‍රවාංක දැරීමට මෙතන හේතුව විදිහට දක්වන්න තියෙන්න්න ළමයි මොකක්ද එකොලොවිය කට උත්තරය අපිට දාන්න තියනලා මයිමොකක්ද දැලස් විය්හ දැරීම කියන උත්තරේ හරි දැලිස්වියහ දැරීම කියන උත්තරේ තමයි එකොලොස්නි පශ්ට උත්තරේ තාම තිය එ නින් ස්රට ඔන්න ප්‍රශ්නය කොළහක් අවසන් ම ප්‍රශ්න හතලියට ඉක්මන්ට එයනවා බලන්න ගැටලු තියනය මට කතා කරට ප්‍රශ්නයක් නෑ ඔගොලොන්ට එමනත්තතාමත් සපක මැසජයක් දානයම ප්‍රශ් තියනයෝ අපි සාකච්ච කරම. ොලොන්ට විභාගතට යන් අවශ්‍ය සියලූ දව් මංකරන්න. ඉළඟට යන් ළමයි ලස්සන කතාවකට හරි මේ ගත්තියක්තියනවා ගතියක් හරි මොකක්ද ගතිය. ලුණු ලේවායක ළමයි ලුණු නිෂ්පාදනය කරන්න කොට ජලය වාශ්පී බවනය වෙන. එමගින් මොකද කියන්න ළමයි විවිධ ලවනවර්ග පිළිවලින් තටාකවල වෙන්වන්න මොකද කියන්න දරුවෝ තැන්ම්පත් කරගන්න. එතට මේ සඳහා යොදාගන්නේ ලවනවල මොනවාද ර ගුණද කියලා කියනවා ඇ ඉස්සල්ලම මං ඔබොලන්ගේ මෙතැන ප්‍රශ්නයක්ට හන්න. හරි ලුණු ලේවායක තටාක කියප තියෙනවා. බලන් නොබට පුළුවන්ද කියලා ලුණු ලේවායක තටාක කියත් තියෙනවා. ඊළඟට ලුණු නේවායිඒ තටාක තුනේ අවක්ෂේප වෙන්නේ මොනවද. ඊළඟට ළමයි මේ අක්ෂේප ව අවස්ථාවේ අපි මේක සාන්ද්‍රණය මෙච්චරක් මෙච්චරක් ගුණයක් කියලාි කතා කරන්න punya atauusanang oggolong puluanlangolnta judul long ngo ut karenataraing istirahatianlan lamai omessha atau usapangan එක කියන්න ටක්ග මේ එක සාර ලයි නමුත් ඔබේ උත්තරයක් මං බලාපොරොත්තුතිෙන එකයි ම කයිමක් කියන්ෑන මසිද පුළුවන්ද උත්තරයක් දෙෙනවාදක උත්තරයක් දෙෙනවාද ඔගොලො මේ තතාාක සම්බන්ධව මොනවාද මේ තතාක එමනම් ඔබොළොට එම මතාක් කරනොට තයි මයි ඔගොලොට මේක මේ දැනුම පොඩ්ඩක් ත ගන්න පුළුවන් මං අහන්නේ මේ තටාක තුුණන මොනවාද. ඉළඟට ඒ වැෑ අවක්ෂේ එප වෙන්න ද්‍රව්්‍ය මොනවාද කියලා. හරි කො බලන්න හරි මං ආසයි සියලු දෙනා පොඩ්ඩක් අපි කතා කරමින් යන්දරු නැත්තං අර ඒ වඩා වටිනවා. ඇබැයි මේ උත්තර ධානකත් හොඳයි. බලන්න දැහමි පෙරේරමන් බලාවර පොත්තු වෙච්ච උත්තර තැන්දි කැට්ටකේ දානවා. පැහැදිලුව ළමයි කොබන්න ලමයි එන්න සියලුදන මේකට එකතු වෙලා වැඩේ යන්න නොදරුව. හරි එක නිසා බලන්න උත්තර ඔොල්ලොගේ උත්තර ලබාදෙන්. ක මංසිීද උත්තයක් ලබාදන්න දර තටාකතුන කියන්න තගාල සරාටයන්න ටගාල ඉක්මන් කර? න්න සමහර කनेෙक्ො ඩක් විදිල තියෙනවා සමහරු හරි මොනද ළමයි මෙතන දී අපි කතා කරන තටාක දො බලන්න ළමයිඒ තටාක තුනේ දී මෙතන කියනවා ළමයි මේ උත්තර දාල තියෙන දැහැම පැදිලු එතන සඳහන් කලලා තියෙනවා එ तोකොට තටාකතු නකොල් මෙතන දැ කෙනෙක්වත් නද තටාක තුන දක්වන්න දරුව මේකට උත්තර සියලු දෙෙන උත්්සා කරන්න ළමයි හර එතට ඊලාකට දැනර මං ඔගොල්ලොන්ට චාන්සක දුන්නන මේ ඔගොල්ලොන්ට මේක ඉදිරිපත් කරන්න හරි එතකොට මේ ප්‍රශ්නට උත්තර එතකට ඒ ත්ර දෙන චාන්සෙ ගන්න දරුසිියලුදෙනන නැත්තං ඒක අපාදයක්ෙන හරි මං යන්න උතරේල් නමයි මෙතනති මොකක්ද කියන්නේ සටාක තුනයි මොකක්ද නොගැම්බුරු විශාල තතාාකය ඉළඟට මොකක්ද මධ්‍යස්තු තතාකය ටොක් ද ක තටा ඊළඟට මෙන්න පැදිල උත්තර දී තියෙනවා මොකක්ද පළවෙනි තටා केේදී ොක්ද අවක්ෂේප වෙන්නේ මොනාද කැල්සිම් කාබනය ළට දෙනි තටක ද මොනාද අවක්ෂප වන්න කැල්සිම් සල්फේටමයා හරිටම උත්තරේ කන්නේ අවක්ෂේප වෙන කත් दියලා ඉට පස්ස की ගුණයක්න්නේ ජල සාන්ද්‍රණය में කී ගුණයක් කුණ හමද කියන කත් සඳහන් කරලා තියෙනවා එත ද දෙගුණයක් ළඟට ලන්න දේවිය එකට කැල්සිියම් සල්සේ ඒස ත්‍රේලිය ලත් හරි ඊළඟට එතන දිකී ගුණ දරුවෝ හතර ගුණයක්. ඊළඟට අවසන් තා කියලා මයි මකක්ද සෝඩියම් ක ෝරයි එතැන දිී ගුණයක් වෙනවා අදළමයි දහ ගුණයක් වෙන. එනං ඔන්නේ ඒ කතාව හරි ඒ කතාව හරි. දැම් මම දැමට ප්‍රශ්න අනවට ඔගල උත්තර දෙන කොට තමයි මේක මේ අපේ වැඩේ අන්න ලස්සන්ට එක නිසා උත්තර ලබාදන්න දරුවවා හර දැ ඔන්න මම මේ ද්‍රා්‍යතාව කියන මාතෘකාව කියැ චුත්්තක් කියාදන්න ඔබොලොන්ට. හරි මොකද ඕකට අපිට පැහැදිලි උත්තරය ගන්න පුළුවන් ඒ ඔස්සේ මොකක්ද දැම් ඔබ හිතන්න ලුුණුිකක් ලනටික් අපි ජලේදක ලුන් ටිකක් ජලය දිය කර. දට ලුනු ටිකක් අපි ජලය දිය කරාට පස්සේ බලන්න මෙතන ද ලුණුයි ජ ලුණු ඊළඟට මොනවද ජලය. එකතු වෙලා හැදෙන්නේ මොකක්ද ලුණු ද්‍රාවණයක්. එන ලුණු ද්‍රාවණය ගත්තහම. මේ ලුණු කියන්නේ මොකක්ද ද්‍රාවිය ජලය කියන්න මොකක්ද ලමයි ද්‍රාවකය.ඒනම් ද්‍රාවයි ද්‍රාවකය එකතු ලා හැදෙනවා ලමයි මොකක්ද නය මොද දෙන්නේ ද්‍රා්‍යයි ද්‍රාවකය එකතු වෙලා මොකද දැ දෙන්නේ ද්‍රාවනය. එතකොට මෙතනදී මොකද වෙන්නේ ද්‍රාාව්‍යයි ද්‍රාවකයි එකතුවෙලා මේ ලුණුදාවනය තියන තැනද මොකද වෙන්නේ මෙතන අවක්ෂේපවීමක් සිද්ධ වෙනවා. දොර අවක්ෂේපවීම සිද්ධ වෙන්නේ ද්‍රා්‍යතාව අඩු කෙනාද වැඩි කෙනාද කියනක තේරුන්. ්‍රා්‍යතාව අඩු කියනා ළමයි මොකද වෙන්නේ අවක්ෂේපවීම සිද්ධ වෙනවා ඒන ඔන්න ඔබට පිළි තුර මංහිතන්න දැන් පාසුවෙන් මාව උත්තරේ හ ඉතිංලාමයි පැහැදිලියවම ඒනං අවසාන ඒක උත්තරේ වෙන්න මොකක්ද ලමයි මේ විදියට අපිට ගන්න පුළුවන් බ්‍රාව්‍යතාව කියන එක සමහරන්ට හිතන්න පුළුවන් ලමයි ගනත්තේද කියලා එක සාධරනය අත්ති නවාස සමහරතැන් වල ක තිීර එකත්ෙක් හිතුවාමवाළමයි අපිට පැහැදිලිම ගන්න තියන ලාමයි උත්තරේ මොක්ද ්‍රා්‍යතාව කියන පිළි තුර යංසරහට දහතුන්නි ප්‍රශ්නය බලන්න දහතුන ජීවින් තුළ සිදුවන රසායිනික ප්‍රති්‍රියාවක වචනසමි करනය දැක්ෙන දැ ජාති දෙකක් එකතු කරන वालाමයි ජාති දෙකක් එකතු කරන කොට මොකද වෙන්නේ ්‍රාවණය මොකද වෙන්නේ රත්වයනවා එනම් ොක්ද තාපදායක ප්‍රතික්‍රියාව. ජාතිදකක් එකතු වෙන කොඩළමයි මොකද වෙන්නේ සීතලවෙනවා. එනම් ඒක මොකක් දළමයි තාප අවශෝෂක ප්‍රති්‍රියාව. එනම් මෙතන කතා කරන්නෙළමයි කාබඩசைයිඩ් ජාලය ළඟට මොකද කිය ෙළමයි ලකෝස් යෝක්සිජනුව ආහාර නිපදවීම සිද්ධ වෙන ඇතන ල ආහාර නිපදවීම. එනම් දහතුන් නි ප්‍රශ්ණයට හද මමුත්තරය මයි කුමක්ද මේ මොන ප්‍රතිි්‍රියාවදදලමයි තාප අවශෝෂක ප්‍රති්‍රියාව තා අවශෝෂක ප්‍රතික්‍රියාව ඊළඟට බලන්න ළමයි ඊළඟට මේ වැඩිවට පත් ස්ත්‍රියකගේ මොකක්ද ගර්භාෂ භිත්තියේ ගණකම වැඩිම අවදිය මොකක්ද කියලාන මං ඕක නං ළමයි ද්ට ඔගොල්ලොට තිෙරි කරන කොට හදදිිරලාළමයි ොක්දමන් පැහැදිි කරේ ඉස්සල්ල ගත්තා ිබකෝෂය. ඊළඟට ගන්නෙල මයි කොහෙටද ගර්භාෂයට. ිම්බකෝෂය අවධකීයද ගර්භාෂය අවදිිකීයද. ඉතින් බලන්න කකෝ උත්තර දෙන්න ඩිම්භකෝෂය අවදිිකීයද දැ මේ ඉන්න අය උත්තර දෙන්න. ඩිම්බකෝෂය අවධිකීයද දික ගෑන් උත්තරයාම්. ඩිම්බකෝෂයදිිකයදකාය ලටල? ලෙස අවදී දෙකයි ඔන්න පැහැදිලියම හර ඊළඟට ගර්භාෂය අවදිකීයක් කතා කරනවා දිිම්කෝෂයෙන් පස්සේ ළඟට ගර්භාෂයවදදිකයක් කතා කරනවාද හරිො බල මයි යෙලන අඋත්රන්න න දැම් පිරිිලම ුත්ත උත්තරද නොන හරි ඔව කියන්දක ආර්ථවාදියිආර්ථවදියි ප්‍රගවදියයි ශා බලන්නළමයි උත්තරේ. ආර්ථව ප්‍රබුණන ශ්‍රාාවී. ඉතිං තිියරියක බලන්නළමයි පැහැදිලිවම මෙතන වැඩිවයට පත් ස්ත්‍රියකගේ ගර්භාෂබිත්තිය ගණකම වැබිම අවස්ථාව මේකයි කියලා තියෙනොළමයි. මොකක්දවදිය පැහැදිලුවොමළමයි ශ්‍රාවී අවදිය. තිරරිටික දරුවෝ හරියට ඇගට දාග තීරෙටික ඇංගට දාගන්න. හරියට ඇගට දාගන්න. ඒ තිරිෙටික ඇංගට දාගත්ත හම කිසිම ගැටලුවක් නෑලම්. හරි ඔන්න උත්තරේ ලමයි මොකක්ද ශාාවී අවදිය. ශාාවී අවදිය. ඊළඟට තමයි ඔන්න මම ටාග් කරන මෙතන තියන ලස්සනම ප්‍රශ්නයන්. හරි මේක මංමගොල්ලොන්ට මේ පැහැදිවීව ඔගොලොන්ට කියා දෙන්නම් එක නිසා බලන්න සියලු දෙනා මේ අවබෝධ කරගන්න රි ඉස්සල්ලම ඔගොල්ල කරන්න ඕන මොකක්ද මේ දත්තය සඳහන් කරන්න ඕන රි එ සමානයි කියද විසි පන්දහයි හ දනි ප්‍රවේගය සමානයි කියද තුන් සිය තියි එමස්්‍රිනයක ඊළඟට ලැන්ඩ සමානයි ළමයි දන්නේ නැත එනම් බලන්න ම ෝකට ස් ්‍රීක අයින් කරනවා ද. හරි මේක නිවරදිව බලාගත යුතුයි මේ වදරුවෝ හරි ඉඩස මම් මේ පැත්තින් උත්තරටිකත් ලියන්න හැත්ත පහයි හ පයි सेටිමීට මේ මංහිත ළමයි මේ ඉතා මහොඳ ගාන ඉතා මහොඳ ගාන හරි එකයි දස්සම තුනයි දෙකයි සීය ඊළඟට ළමයි හයි දසම් පහයි හයි හරි බලන සියලු දෙනා හරි බලන සම්හරු ි කනෙක් වෙනවා ඉට පස්සේ පොඩක් කනෙක්ෂන් කරන කොට පොඩිපොඩි ප්‍රශ්නමතු වෙනවා අදරුවෝ ආය එකතු කරගන්න දැ යම් මේකත යෙරුම් කරන්න හරි ඔන්න මම ආගත් කරන ප්‍රධාන ප්‍රශ්නයක් එක නිසා බලන්න ගන්නේ ඕමන්න මනායිකනෙ කරගන්නවා හරි දැම් බලන්න ළමයි දැම් බලන්න හරි මෙන්න බලන්න මේ ගාන හොඳට අ්දනය කරන්න දරුව හරි මහිතනෝ කොළට පැහදිව පේනවා කියලා හිතනවා හරි බලන්න සිි දෙනම් දැන් මේ වගේ ගානක් ඔොන්න විභාගට එනෝ ඔය වෙලාව දරුවෝ හරියටම කලබල වෙලාවා හරි ඒ අපි ඒ අවස්ථාවයි කොහොමක් දරුවෝ කලබල තත්්‍රවයක් තියෙන් එහම තියෙන කොඩළමයි මේ මේකට අපි ගත කරන කාලය පුළුවන් තරන් අවම කරගන්න ඕන ඒ නිසා ඔන්න බලන්න මම මේ කරන වැඩේ මම ෆයිනල් ලාන්ස එක අරගන්නකං සුළු කරන්නේ බලන්න ඒ ක්‍රමය හොඳට අවබෝධ කරගන්න මේ ෆයින ලාන්සේ ගන්නකන් සුළු කරන්න තුව ඉන්න කහොමදක ඔන්න ඉස්සල්ලම හරි අපි මේක සූත්‍රය ගන්න අලමයි මොකක්ද වී සමානයිළමයි මොකක්ද F ලම්ඩ. ඔන්නල යාගත්තා මොකක්ද වී සමානයි F ලම්ඩ සූත්‍රය ඔන්න වී සමානයි Fල. දැන් හරික්‍රමේ ඔන්න දැ වී සම F ලම්ඩ ලියලා ඔයා මේක හරියට විභාගට කරනවනන්දරුව මේ පැත්තෙන් වී කියන්නේ මොකක්ද F කියන්න මොක්ද ලැම්ඩ කියන්න මොකක්ද දො ව කියන්නන්නේ මොකක්ද ප්‍රවේගයක් F කියන්නේ මොකක් ද සංඛ්‍යාතයක් දැම් කියන්න මොකක්දලමයි එතනදී තරංග ආයාමයක් ඔන්න සඳහන් මතක තියාග. එතනින් ඉස්සරහටයා. දැං ඔන්න ආදේශය දැමකට එක ලුණක්කාම්බෙන ගුල බලන්ඩ ලමයි මමාකිින්නිස්කීමක් කොයයා අනිවාරෙන් විවාාගටයටය නිසල අති අල්ලයන්න මාකින් නිස්ක්‍රීමක් ොයා අනිවාරෙන් අල්ලන්න එත වන තේරෙනෝ. හරි ඒම අවශ්‍යය? ඟ ඇවිල් ොන්නන් ඉල්ල් ම දෙන්න මාකි නිස්ත්‍රීම එකක් පොහොමද ඔගොලො මේ අවබෝධ කරගන්නකය. දැම් බලන්නලු. මෙතන ව ඔන්න අදහස මුලින් ආදේශය තුන් සියතිහායි එMS ්‍රනක්. ඊට පස් F දේය ඔන් බලන්න මං කරන වැඩේ F ආදේශය හරි Fටයද එත නිදී ආදේශ කරන්නේ විසි පන්ධහිහැ වි. මේ ඒකට ආදේශය කරන කොට දරුවෝ ඒකකය දාහන්න කරණකරින්. දැම් මං මෙතන ලැම්ඩ දානවා නමුත් මම ඒකකය සඳහැන් කරන්නේ නැහැ දැන්ත. එනම් ඊළඟට ලැම්ඩ උක්ත කරනවා. ලැම්ඩ උක්ත කරාට පස්සේ තුන් සියතිහ බෙදීම ඊළඟට ළමයිකීයද විසි පන්දාහයි. දැක් මන්දන්න ම්ඩ මොනවෑන්ද ගන්න කියලා. ඉස්සල්ලමළමයි මෙන්න මේ සම්මත ටික ඔළුවටග මොකදද. මොකදද සම්මතයේ. පුළුවන්ද බලන්න. දිග මීට ස්කන්දය මොන අදදරුව. කන්දය හරයට තේරුම් ගන්න ඕනළම. මොකද ස්කන්දය ಕಲෝග್්‍ර. කාලේ සම්මතයේ මොකද්දලමයි. තප්පර. ಉෂ්නත්වේ මොකදලමයි සම්මතය කෙල්වේ. ඇතික ළමයි ඔලුුව තියෙන් නොන අනිවාය ඊළකට බලන්න ළමයි දැන් ඔොන්න ඒ කතාව හරි ඊළකට බලන්න දරු මෙතන්ටනකඟාව. දැ මෙහෙමතියලා අපි බෙදන කොට ද මෙතන ඒකක මීට. ද මීට උත්තර දැන් ඔයා මෙතන කෝමක් දැ මෙතන්ට යන්න වෙනවාන දැ මෙතන බලනව තුන්සිියතිය යාට විසිපන් දහත් තියන්නේ එති මෙතනින් තුන්සිඇතිය යට විසිබන්ධහයි කියන්නේ. ඔබට පේනවා මෙතන එකට වඩා වැඩිවෙන්නනම් මේ විසි පන්දහට වඩා වැඩි කෙනෙක් උඩෙඉන්නන්. ගනන් දන්නවනෙ ළමයි ගණන්ගල ක්‍රම එකට වඩා වැඩිවෙන්නනම් යට කෙනාට වඩා වැඩි කෙනෙක් උඩෙඉන්නවා. තු මෙතන යට කෙනට වඩා වැඩි කෙනෙක් උඩෙනෑ. මම මොකද කරන්නේෙ ළමයි. යටකෙනට වඩා වැඩි කෙනෙක් කරගන්න උත්සා කරනවා මොකද මෙතන තියන්නේෙ ළමයි යොක්කොම මේ හැත පහයි එකයි එකයි හතයි. එ මම මොකද කරන්නේ මෙතන මේ මීතර් කියන එක ළමයි මම මෙන්න මෙහෙම කරනවා බලන්න. මෙතන එම් වෙනුවට මම ඔන්න දානුව ලමයි එකයියම්. කිසිම තැනක එම්. තැනකට එක ඉස්රහට දැම්ම කියල නැත්තම් ඕන එකක් එක වැඩි වුනාා කිය ලළමයි වෙනසක් වෙන්න එන ඒ නිසා ළමයි මෙන්න එක දැම්. දැන් මීටරයක් කියන්නේ ළමයි අපි දන්නවාල් සන්තිමීටරකී අදදළමයි සීය මීටරයක් කියන්නේ ළමයි සතිමීටර සීය එනම් මෙතන්ත ආදේශ කරනවා ළමයි සන්තිමීටර සී ආදේශ කර ඒ නං ඔන්න වැඩේ හරි දැන් වැඩේ හරිියනෝලම. ඉතිං බලන්න ළමයි ඔය තමන්ගේ මනස මෙතැන් පෙන්න්න ඕන ළමයි මේ මතමයි සුපිරි ගනම්. එකන කරකවන්න තියෙන්න්න දරුව. අර තීරත් බලාගෙන ලියන එක ළමයි ඕන කෙනකුට පුළුවන්. හරි දැම්මම එක තමයි මංනර ද්දවසත් ේදත් කිව් මගේ මන්තීන ළමයිඉන්න කොටයි සිල්ප දෙනාට හොකක්ද ඔයාලට ප්‍රශ්න හතලි හද්දීලා පොත්හතරදීල දහයි පොද් එකකයිඒ කොළහ පොද්දකයි ඔබට ලියන්න කිව වුවොත් පිළිතුරු මංහිතනෑ හලාකුණු හතලියම ගන්නාය ඉන්න කලාතුරකි. බලන් බං කියන පැහැදිල බද න දැ ඔබත් තේරුම්ගන්න බදැ දසය දහත දහට දහනාවේ. අෞරදුහතර කරනවා පස් පපස් තිික දැමන් කියලා තියන සිල්ුදනම පස් පපස්තිික කරන්න ම කියා න්න. හරි තුර දසය දාහත දහට දහනාව. ඕක කරන්නකොට බලන්න ළමයි හතරතියා ගප්තවුනත් බොගොළොඩ පුළුවන්ද කියලා ළමයි නිවැරැදි උත්තරගලප. ඒන තැහැදි දුවම ළමයි බලන්න හන මෙතන දැන් කාප ල මෙතන බිදුු මෙතන බින්දුු දෙකයි කැපුවා මෙතන බිින්දයි මෙතන බින්දුවයි කැපුවා මේ යි තැන්තැන් ොල ලියාගෙන කරන්න නෑ ළමයි මෙතනම කරන්නේ එහම් විසි මේක දැන් තිස්තුන විසි පහම බෙදාගන්න බැර ළමේ කින්න වද දරුවෝ ඔගොල්ලො දැන් මෙච්චරනේ අවුරුදු දාසයක් මේ ඔගොල්ලොන්ට තුර මේ අවුරුදු දහසයට මේ තිස්තුන විසි පහම බෙදාගන්න තවතනක් ගන්න වන ලමයි වැඩන්නනිසා තේරුම් ගන්න හරි තේරුම් ගහරියට මේවා හරි සුළු වැඩළමයි. ද මේක වෙන තනක කරනවන නියා කම්මලි වෙනව ආයි වයා කරන්නේ වෙන තනකම තමයි. දැන් බලන්න මේ හිතෙන් කරන්නෙ ළමයි. විසිපස්සරක්කීයද ළමයි එක්කයි. දැන්කීයදාවේ අසුවයි. අටක්කිතුරුයි. අටක්කිතුරුයි. බිඳුව දැම්ම අසුවයි. අසුවට කියදළමයි. අසුවට විසිපස් රත්තුුණ කියද හැත්ත පහයි. දැකීක් කිතුරුද පහ. නම් පහට බිඳුව දැම් ම පණහයි. එනම් විසි පහ ඒම ගත්තා හම පණහට කියද දෙකයි ඔන්න ෆයිනල් ලාංසෙක්.ඉතිං අමශ්‍යාය දරුව ලියාගන්න මේ වගේ සුපිරි මේමගේ ගණන් දමයි මට්ටම තමයි, ඔගොළොන්ගේ ඕලවල් මටමට එන්න. ඒමනතුව එක පාට ආදේශ කල්ලා දෙන තැන් හරි අඩුයිලම. මේ මෙතන මේක ගන්න කොට බලන්න එකයි දසම තුනයි දෙයි සන්ටිමීටර්න එක සුළු කරලා. delante පටලගන්න අයමොකද කරන්න ළමයි එකයිදසම තුනයි දෙදකයි ීට ියන. එතිදි ඒක නිසා ළමයි තේරුම් ගන්න නිවන දදි උත්තරයට හැම තිස්සම මෙයන් එනම් ඔන්න මම තේරුම් කරා ඔබොන්ට සෑහෙන දැනුමක් එතන මංහිතනවා අවබෝධ කරගන්න ඇැති කියලා ද යං ඊළංග ප්‍රශ්නයට බලන්න දරුව දැන්න දන්නවතත්මම ස්පී එක භාවිතා කරනවා බලන්න සලුදන්න ඔයා අවශ්‍යදී අවශ්‍ය තනදදිත ේරුම් ගඩලමයිඒතතුකොට වැඩ කරන්න ලෙසි ඒ නම් බලමු දැන් ඊළඟට ඊළඟට හරි ඒ නම් ස්ට්‍රීක ෂයා කරාට පස්සේ ගැටලුවක් කාවොත් චැට්ටකට දාන්න වන් චට් එකක ෝපන් කල්ලා තියෙන්නේ චැට්ටක වාල නෑ මොන හරි ප්‍රශ්නයක්කාවොත් චැට්කට දාන කරුණ කළ ළමයි හරිකට බලන්න හරියට වැඩේයං අපි හරි රියට ේර යිම් එන්න සියලු දෙෙන. හරි බලන්න මම මට ඕන ම තිත්තට ඕගොල්ොන්ට දැමයි ඉන්නයට පැහැදිලියම දිගටම එකතු වෙච්චා ඉන්නවා ඉළඟට අලුතෙන් එකතු වෙච්චා ඉන්න. බලන ළමයි හරියට වැඩටික කරගන්න ම පරිම උදව කරන්න ොගොල්ො. හරි ඒකයි වන්න ඕන. එතින් පැහැදිලුවම ඒ කරන්න අප විදියට ඉස්සරහට දිගට අදගෙනයන්න ළමයි හරි ය. එනම් ඔන්න මේ ගාන ඔගොල්ලොන්ට පටලගන්න නැතුව කරන්න මම ඔගොල්ලොන්ට කරන බිදහ කියාදුන්නා. බලන්න ළමයි ඔක්කොට මේ අදහසෙන් නැති කියලා. යන අඉස්සරහට දස්සය හරි දාසවෙනි ප්‍රශ්නය. හරි එදින් දරුව මේ වගේවා කෙලිම්ම අති පරිශාවනය රි අති පරිශාවනය. වරණීය ප්‍රතිශෝෂණය ති මේවත් ලමයි දැන් අපේ වෙලා තියෙන් ඕන එමනැත්ත අපේ දැනුම තුළ තියෙන් නඕන. මේවා මේ ගුක්කානුව කුමන තැනද කියන එක ඉතින් මේමගේ ප්‍රශ්නාන්දරුවු ඇත්තරම මමදැ ඔබොලෝ උත්තරවල තිබා පනස් දෙෙනකුට වඩා එෝට ඒ අයගේ උත්තර බැලූ හමළමයි. පැලුවම මේවානං ඇත්තනම එම වරද්දගෙන තිබ නෑ මේවා අති පර්ශාවනය නැමති ක්‍රියාවලිය සිදුවන උක්කාානු ස්ථානය ළමයි ඒවා පැදිලුව ලියල තිබ ලගේ හොඳ ේවල් කියන්න ඕොන ලමයි ගුච්චිකාාව බ්‍රෝමන් ්‍රවර්රය හ මම් පොඩි සමීක්ෂණය කුත් කරාම ය ගොලොන්ගේ උත්තර ටික අරගෙන මොකක්දක ගොල දුරල මොන් ද බැලුව ලම. දුර්වලම කොතනන්තද ළමයි මේ ගනිිත පැත්ත තියන තමයි ගොඩක් අය ගැටලු ඇවිල්ල තියෙන්න්නේ ඒයන්න බෞතික විද්‍යාව ඩබස ජීවිද්‍ය කොටස පාඩන් කල්ලා තියෙනවා පොඩ්ඩක්කර සමහර තැන්වලදී පොඩ්ඩක් ට මෙහට වෙලා තියෙන ඉති එහෙම කොඩිපොඩිස් තිබ්බා නමුත්ඔවරෝල් ගත්තාහම උක්්පම හෝදයි මේ පේපර එක අමාරුවයි ළම ඒක නිසා ලකුණ තිහක සීමාවටරම්ති බො ට මට ඔබලොට හොඳ පරිත්තයක්ක් දෙන්න පුළුවන් වැඩක් කරන අය කිය යසරට කා්ටය ශාක අකාශ්්‍රීය ශාක ඕක මෙතන ඉන්න සියලුදනා දන්න ඕන මොකද ලබයි කා්ටීය ශකි කාශ්ටීය කියන්න මොකක්ද කාටය සහිතය ඔ ඔගලනගේ බලන්න න සොල තියෙනවානම් මොකක්ද මම තාම කතා කරන්න මෙතන නේ එකනිසා බලන්න නිවසල තියනවා බුරුත නැදුුම් කලුවර තෙක් මහෝගනි කොස් මේවැ ඇතියන ලාමයි මොනවද අපි බඳ මෙහෙම තියන ගහ මෙහම කැපුුවට පස්සේඒ කැපුම රව්ම බැලූ හමලාමයි අපිට පේනවා මොකක්ද මේ රවුම වෛරම් ස්වභාරය මේ කාශ්ටය සහිත ශක මයි ය දැම්මකිව එනම් කාශකය නැති අකාශ්ටය ශාකයකට උබාහරණයක් කිය පොළමයි උත්තර දෙන්න ළමයි එතකොටඒ එක දම් ගතියක් තියනෝ ළමයි සියලු දෙනා හරි ද වෙලා වගේ එක ගානක් නෑ ත කොඩලළමයි ්‍රේශ්ක උත්තර දෙනකොට ඔොල සාවිෙන් මුඋත්තර දෙනවා දැම් පිරිමිලමයි ඇතරම පැදිලුව වැඩකර යනය ගොඩක් කින්නවා ඒක හරි සන්තෝසයි වැඩකරගෙන යනය චතුර උත්තරය අදමු දරුව මොකද අකාශටීය ශසාකයක් සඳහා උදාහරණයක් කියන් අකාශ්ටීය සාකයක් සඳහා උදාහරණයක් බලන්න ද හැමි හොඳයි ඉඩ दिල් හොඳයි को අනිත්තාත් උත්තරස් අපේන වන චැට්කට හරි දාන්න සදීප හොඳයි ූඩලු ඉඩ තව අකාශ්ටීය ශාක සඳහා උදාහරණ දාන්න දැ ඉන්න සියලු දෙෙන දාන්න දරුවෝ හරි ොට පැහැදිලුව ඒ උත්තර හොඳ කල්පනාකාරව දානලම මම දෙන්නම් හොඳ එකක්. මොකක්ද ළමයි මම කියන්න අකාශ්ටී එකක් මිරිස්. මොනක්දරුවෝ මිරිස්. හරි පූඩලු හරි ඒල දිබූතර හරි ඒනම් මේ අකාශ්ටීය ශාකවල හරි පැහැදිලියොම ළමයි කුමක්ද අකාශ්්‍රිශාකවල සන්ධාරණයට වැදගත්වන ශෛලයේ වියුහය වඩා වැදගත් වන්නේ කුමක්ති කියල. එතර. දිලියොම ද හතට උත්තර අපිට කිසි ගැටලුවක්නෑ ඒවා කෙළිම තිරිතෙක්ක හතරවෙෙනි උත්තර. එන ඔන්න හරි හරි. ඉළඟට මම චූටි වැඩක් කරන්න යන්නේ බලමු හරි බලන්න සියලු දෙනා ඔගොල්ලොන්ට මේ කතාවට අදාලව,

මේ feෙලාවෙ ස්वाගනීම ො ඩක් ටළුවෙනග ොඩක් තියෙන නිසා. මං ක ඊළඟ දවසට පෙන්නන්න ළමයි මම පෙන්නන්න කිය ලළමයි මෙන්න මේ ප්‍රශ්නයට උත්තරේැ මේ ප්‍රශ්නයට උත්තරේ මේ ප්‍රශ්නට උත්තරේ කියන්න ළමයි දැන් ඔගොලොට මේ ස්ශ්‍රීක පේනවා හොඳට පැහැදිලිවා බලන්න ළමයි මේ හඳහනේ හොඳට බලන්න මේක ඉතා වැදක ප්‍රශ්නයක් එක නිසා කෝඩක් වැඩිපුර අවධාන යොමු කරන්න මෙන්න යාකෘතික ප්‍රතිහාර සිරාව සම්බන්ධ මේ ප්‍රශ්නය. මොකක්ද යාකෘතික ප්‍රතිහාර සිරාව සම්බන්ධ මේ ගැටලුව අපි අවබෝධ කරගත්ත යුත්ත. මෙතන බලන්න ඔබ මේ යාකෘතික ප්‍රතිහාර සිරාව අපි පැහැදිටොම දන්නකාරණා තියෙනවා ළමයි. එතකොට ඒ දන්නකාරණ කියන්න ොකක්ද මේක විශේෂත්වය දැන් ගල්ලොන්ටවය තියෙරි ලාස්සොල ගන්නපු සර්ලා ටීචලා ගන්නල ඇති පැහැදිදුව මලාමයිත් මොකක්ද න ජාකෘතික ප්‍රතිහාර සිරාව කියන්නේ අවයයින් ඇරබ තවත් අවයවයකින් කෙළවර වෙනවා කියන කතාව මොකදලාමයි අවයවයින් ඇරඹිලා තවත් අවයවයකින් කෙලවර වෙනවා කියන එහම කිව්වබ් ලමයි ඒවැ කෙනෙකුට තර්කයක් කරන්න පුළුවන් තැනක් තියෙනවා ළමයි මොකක්ද මේ ජාකෘතික තතිහාර සිරාව අව්‍යවයකින් ආරම්බවෙලා අවයවයකෙන් අවසන් වෙනවා පමණක් නෙමේ කියන තැනට කාතහරි එතන තර්ක කරන්න පුළුවන්. එතකොට ඒ තර්ක කිරීමක් එ බලන්න පැහැදිලියම අපි දැන් ඕකේ කනෙක්ෂන් එක කොහෙට දෙ යන්නේ රි කනෙක්ෂන් එක පැහැදිලිව යන්නේ කොහටද මෙතන පුුදුරය ගලන්නේ හරදය දෙසට එක නිසා පැහැදිලුවම මෙන්න මේ කතාව හරි හරි මේ කතාව හරි ඔන්න ඒ අපි උත්තරේ දාගත්තා මේ හරි ඊළමට ආකෘතික ප්‍රතිහාර ශිරාවේ බුදුරකේෂණ නාලිකාන දරුව සමන්විත වලා තියෙන්නේ එත කොට මෙතන ළමයි ගලුකෝ සාාන්ද්‍රණය තැදිලොම ළමයි මොකොද කියන්නෙ ළමයි කියලා. එදකොට දැන්ගන්න ඒ දෙක හරි. සම ඔගොලෝ ගන්නන සර්ල තීචල්ලා ගත්තහන්න සමහරයගේ ඒ නොට්ටවා දැකලා තියෙනවා. මේ අවයාවයකින් ඇරඹිලා තවත් අවයවයකින් කෙලවර වෙනවා කිව්වෝත්. එක හරි කියලා ගත්තුොම්. එතන ගන්න තියන උත්තරයලමයි කියද හතරවෙනි උත්තරය ඒ කියලාමයි තුනම හරි ඊළඟට අවයවයකින් අරඹිලා තවත් අවයයකින් කෙලවරවෙන්නේ නෑ කියන තර්කයාාව කෙළවරව කියනක නොවේ කියලා ඒ අවයාවයක් ම පමණක් නොවේ කියන තැනයිතන එකොට එහෙම ගත්තොත් මොකද කියන්නලාමයි එතන දී පැහැදිලිවම කියන තැනට එ මංපොදු මතයානුව මම මෙතැනද පැහැදිලුවම මේ ප්‍රශ්නය සඳහා පිළිතුර විදියට ඔබට මම ABC කියන එක ලබා දෙන. එනම් ඔබ බලන්න කෙනෙකුට තර්ක කරන්න පුළුවන් හර මම කියපු සඳහනත් එෙක්ක ට දහට ුත්තරේ ABC කියලා තර්ක කරනවා බලන්න ඒක මම ඊළඟ දවසේ ඔබොලොන්ට ඉරි ටයි වීඩියෝටක් පන්නන්න ඒක සැකිලේෂන් එක පෙන්න්නනෝ ලමයි ඒ කියන්න ළමයි ද මෙහෙමයි. දැන් අපේ ශරීරයේ චුටක් විනාරි පොටකාන්න මොකදද අපේ ශරීරය ළමයි මේ අපිසුදුරුදුරය ඊළඟට පිරිසුදුරුදුරය කියලා දෙකක්තිය. හරි තුර වම් පැත්ත පිරිසුදුයි දකුණු පැත්තේ පිරිසිුදු. තු මේක මොකද කරන්න පිරිසුදු කරන්න අමනවකොහට ද ළමයි පැෙනහලුවලේ අවල පිසිදු කරලා ගේනව ළමයි ආයි කොහටද හර්දයට. ගට පෙනහුවල් සෑවල පිරිසිුදු කරලා ගේනවා හරදයට. ො අපේ රුදිරේ තියන අපිරිසිුදු එකන අපි සුදුරුදරේ තින කාබ් ක් යි්ි මයි ළමයි අපි සොසනයේ ද පපස්සට දාන්නේ මොන විදියට ද ළමයි ප්‍රාශ්වාස වාතේය ලෙස ර ප්‍රශවාස වාතය ලෙස අප ලියට දාන ළමයි මොනවද මේ කියපු මොනවාද කාබ சைයිඩයි ඊළඟට. ले सोदाने तो ो पहदिलो මතක ियाගන්න में हरदेसी दुव ්‍රिया कार म ता අපी सराह शन न को ता करना दुरलेन ू नम ममेन दिी लामाईपारािक मंटि आद मेिक ඉवर करने නිසා मंगत सराटनवाए बीसी केन उत्तरे मම ओंट नातार ुला ऐसीला की नर् भी තවताාවक खेलाවर वे කියने එක අපी නොගත්තව හරි යං ඉසරට. ධනාවේ දැන්ටිකකික්වන් කරමවා. මෙතනෝ වෝට්ටගේයක් තියෙනවනල් ලමයි මොකක්ද ජවය. මේමට රඩි වෙලාගන්නෙ පාලමයි. මේවට ඔබ වෙලාගන්නවන ඉල් ලොකු අසනාදයක් ලමයි. මේමට වෙලාගන්න එපා මෙතන පැහැදිලි ොම මයි ඔබ කෙලිම උත්තරේ ගන්න මොද පහලවයි ඩ්ුනල් ලමයි මොනමද මෙතන පැහැදිලිම වොට ජවය. එ දෙසි ඇතිහැයි වී නං වීෝල් තිියතාව ඉස එච්චිසදනං මකක්ද සංඛ්‍යාතය එනං ඕ කෙලිම්ම ලක්තුුණු කරා හතර වෙන යුදද යං ඉස්සරහට ඔන්න වියලි දිනක් තියනවා අරි ඔන්න වියලි දිනක් මෝක ළමයිට හොඳ නම පැහදිලි කර තින කතාව ෝකක් මොකක්ද වියලි දිනක වියලි දිනක අපේ ශරීරයේ ගත්තහම හරි අපේ ශරීර ශාවයවීම කොහොමද හරි ඔන්න A ශාවයවීම ඊළඟට මොනවාද එලියට යන මුත්‍රාප්‍රමාණය තීරණය වීම එතර මැද ඉන්න වකවදලමයි ශරීරයට සිදුවන මොකක්ද අවශෝෂණය සිදුවීම ඔන්න දැන් තේරුම් ගන්න හරි දැන් අප චරිරේ හරි අපි මෙතන කතා කරන කොට දැන් h් ශ්‍රාවයවීම මොකද කියන්නමයි වැඩෙන් තක මෙත කොම පැහැදිලම අඩගු හොෝනේ අපි පටවන මුත්‍රා ප්‍රමාණය සල්ල ඔස්සේ කතා නොට මෙතනගන්න හොමෝණ හරි් එක කි ප්‍රශන නෑ උත්තර ඒ එකම මේ පැහැදිලි කිරක් ඔබ සිදු කරන්න කොට අපේ ශරීරයේ එතකොට ජ ප්‍රතිසතය මොකක් දෙවෙන්න දරුව අඩු නහම මොනදවෙන්න දැන් ඔන්න ශවි ජලි දිනක් කියන්නකෝ හරි ශරීරයේ ජල ප්‍රමාණය මොකද කියන්නේ අඩුයි h මොකද කියන්න දරුවෝ වැඩියෙන් ශාවය වෙන ඊළඟට අපේ ශරීරයට අවශෝෂණය වන ප්‍රමාණයක් වැඩි න එලියට යන ජල ප්‍රමාණය මොකද කියන්න ළමයි අඩු. ඉළඟට වැස්ස දවසා ඔන්න වැස්ව දවසා. තුර වැස්ස දවසක අපේ ශරීරේ තියන මොනද ජප්‍රතිෂතය ගත්තහම මොකද කියන්න ළමයි. වැස්ව දවසක අපේ ශරීරය ජලප්‍රතිෂතය වැ ජප්‍රතිෂතය වැඩි ජලප්‍රතිශතය වැඩි වුණහම මොකද කියන්නේ. ඒීය ශාවය අඩු ඉට පස්සේ අවශෝෂනය මනත්ත ප්‍රතිශෂණය වීම මොකද වෙන්නෙ ළමයි අඩු. එර එලියට යන ප්‍රමාණය මොකද කියන්න එළමයි වැඩිවෙන. ඉති ඔන්න ඔය හතර එකට ගන්න. හරි ඔය හතර තැහැදිලුවම කටගන්න ඔගොලොන්ට මේ මේ කොටස හරියට අවබෝධ කරගත යුතුයි ඉතිං ඒක නිසා ඔගොලොන්ට බයිස්්‍රාවී කොටස අපි මානවදේහ ක්‍රියාවලි හවෙනි පාඩම අවසානයට ඔබට පැහැදිලියොම මේ ADH කතාව තියෙනවා ඉතිං ඒකන නිසා ලමයි සියලු දෙනා මේවා හොදට මේ විදගහයන් හොඳටම බලාගෙන යන්න විභාගට යනකොට. හරි මේ ආකෘතික ප්‍රතිහාර සිරාව කතාවත් ඉට පස්සෙADH කතාවත් ඔබට පැහැදිලියොම බලාගන්න පුළුවන් ඉන් පැහදිලො ලමයි ෝගොල්ලොට තේරුම්ගත ුතුතැන් ඔබ කීපවරක් බල්ලා හරි තේරුම් ගන්න මෙන්න මේ මාතෘකාටික බලන්න ලළමයි මටහාාග් කරන මාතකා සමස්තිිතිය. සිතියහොට ලන්න ළමයි හරි ඊළඟට සමස්සිීතියක්ත් එක් තියෙන අළමයි මොකක්ද මේ ිනිසා රුදරේ ගලු කෝස් මට්ම අප ඒයිස රට කතා කරමු. ඊළඟට මිනිසාගේ දේහ උෂ්නක්ව යාමනය. හරි ඊළගට ළමයි මොකක්ද ජල තුල්ලෙතාව. මං ඔන්න කියපු කතාව මෙන් තියෙන वाළමයි මොකක්ද ජල තුලෙතාව යාමනේ රුදරේ ජල ප්‍රමාණය අඩුනාමH් මොකද වෙන්න දරුව ශාවය වීම වැඩිපුර සිද්ධ වෙනවා එතකොට මොකද කියන්නේ ජල ප්‍රතිශෂණයයක් මකද කියන්නේ වැඩිවෙනවා එඩියට යන ජලප්‍රමාණය මොකද කියන්නේ අඩුවෙන. ඒ ද ඕක කැලිම තීරරි තියෙනවාදර.ඉතින් තිරක හරියට විශේෂණය කර ගැනීමයි ඔබස්මතුකාරය. ඊළඟට ඊළඟවස්ථාවත් දෙහි ජලය වැඩිවුනාම ්‍රාවීම මොකද කියන්නේ අඩුවෙනවා. එඩබස්සේ පුක්කවද මොක කියන ප්‍රතිශේෂන ව ජල ප්‍රමාණය අඩුවෙනවා ට ප ට ල ප්‍රමාණ වැඩව වවා ඉති හරි තේරම්බ. delante මේ කාව හම ලුවට ගන්න මයි තේරුම් න්න දනමට ගන්න ොකක්ද ADH නාවවීමට අදාලව මොකක්දට ඉවාහල් ව ගාන්තිය කිය මොකද ළමයි ගांන්තිය පිටුටර ගන්තිය කනක ඔන්න මතක තිियाගන්න ය ස්ර. එන ඔන්න පැහැදිල උත්තරය තැන්ට ම සඳහන් කනවා ඒ අනුව ඔන්න ADH රපස්යන මෙන්න මේවා දරුව වැඩි වෙලා ගන්න එපා මෙවන් ගනං තක් ගාලා ඉතා ශැනයෙන් මේවා ඉවර කරන්න දරුවෝ මේ වගේ ගනම් විභාගත තියනෙවා හරි ඔබ ගන්නවා ළමයි මොකක්ද මෙතන පරමානුක ස්කන්ධ මෙතන දදාලා න ස්කන්ද ක්‍රමාන්කය මොකක්ද ළමයි එතනදී ග්‍ර අපි ද මනක් ඔගු ලැට ලේසි කමයක් මතක තියා ගන්න කියන්න ළමයි මොකක්ද සා පස් ගන්න විදිිය සාපස් ගන්න ළමයි මොකක්ද ආසන්න වශයෙන් පරමාණුක ක්‍රමාන්කය කියද ළමයි වැඩි කරන්නේ देखින් ඒම හරිියනා ඉන්න ළමයි කවද ක්න් ක්යන් ොල පරමාණු ක්‍රමාංකය එ සාපස්කන්න කොට ක්සිजන් කව යට දින අට එතකොට දාසය කාබන්නොල කිය ද හය කියද දොයි නाइටන් කියද හත දා හතරයි ලිය අන්නේේ වගේ ළමයි පොඩි අදහ ශක්තියා ගන්න ඉතින් ගොඩක් කලාට හෙම තමයි භාතත්වය ද මෙතන ලමයි මොකක්ද මේ අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය බෑවලින් ගන්නවා එතකොට ඒ අපි නිවරදි මෙතරදි ගිරාගන්නවා එතකොට ඊළඟට පී වලත් ගන්නවා කියවවලත් ගන්නවා ලමයි ඒය අනු අපිට මේක උත්තරයේ පැහදිලියොම ලමයි විසි එකට උත්තරේ දැ ඔගොල්ල මංහිතන්න මේ පින් සමහරු අර්ග නැති එතකොට ඒවත් එ කතාත් දෙන කරන්න ගලාන් විසි අටට උත්තරය දරුව කියද දෙක. හරි තැන් අපි ඉදිරියේදී එක දවසක කැන දෙදස් දහනවේ ඉළඟට දාහසේ දදාහත දහට ඒටිගැත්තිවර කරමු හරි බලන්න මම උපරිම ඔබොලොන්ට උදව් කරන්න මේ දරු සියලු ජනා හොඳින් වැඩ කරග ඉළඟට විසි දෙක මෙන්න ළමයි මේ මේවා ළමයි අර හිත හිත ඉන්න අවශ්‍ය නෑ මේ ටක්ගාල මොකද කරන්නේ දමයි බැලස් කරගන්න මේ වගේවා දැ විසි දෙවනි පශ්නය කට සම්බන්ධ කළ දුුණු තරා දිිතුුණක් සමතුළුත තත්වේ හඳවලා තියනවා මේ වගේමකක්ළම අපි පන්තිය දදිත් කතා කර මොකක්ද මේ බල දෙකේ සම්ප්‍රයුක්තය නිවරදිී ප්‍රකාශය කෝකද කියලා. හරි එ ඒ බලවල විසි දෙවනි ප්‍රශ්නය කත්තා හම මේක සම්ප්‍රයුක්තය වෙන්න ළමයි මෙතන විසි පහයි මෙතන තියනවා වල කියද විසි පහයි තුරී විසිි පහ වෙන කොට ළමයි මේ පැත්තට එන කොට මයි මොකක්ද වෙන්නෝනෑ මෙතනද මෙන්න මෙයාට විරුද්ධව මේ පැත්තට මෙන්න මෙහෙම බලයක් තියෙන්න්න ඕනෑ ඒ අගේ කියී යදළමයි විසිපායි ඒ අගේ කිය යදළමයි විසිපායි. ගො ඒ අග ළමයි ගලපන්න පුළුවන් එකයනේ කොහොමද මෙතනද අපි තන දැ අවබෝධ කරගන්න පුළුවන්යට මෙතන අපිහිතමු බලන්න ළමයි එතකොට මේ මේ අත්‍යවශ කොටස්ටික් තියනවා එක නිසා ඒටිකට අත්ක් ගල ගන්න ඕන බලන්න එන්නේ සරහට ඉළඟට කතා කරන්න. හරි බලන්න දරුව මෙතන දැන් එන්න මේ මෙතන විසිපා තියනවාන දරුව ම මේ ලේසික මේ කියයාද දෙන්න ගිය කැට්ටක මන් කොට්ටක් බැලුව එක හරි මෙතන විසිපා තියන කොට රි ඒ සහ දීවල බල දෙකේ සම්ප්‍රයුක්තයමික සමතුලිත දුනු තරා තුනක් සතුරද තත්වයන්නේ රන්ඳවල තියන්නේ එදම සතුලිත රඳවලතියනකට මේ පැත්තර විසිපහත්තිය ඕන ලයි ඊත ප්‍රතිවුරුද්ද දිසාාවට විසිපහක් කෙන් ඕනලවා. තුට පැතිවුරුද්ද දිසාාවට විසිපහක් කන්න නම් එනම් මේ තියනවා සම්ප්‍රයුක්තය කියද නටර්න් විසිපහයි. දිසාව සීත මොකද කියන්නේ ප්‍රතිවුරුද දිසාාව කියලා අපිට කැලින්ම ගලපන්න පුළුවන් මේ උත්තරේ විසිපහට විසි දෙකට තුන කියලා. තු උत्කරේැ हේරුගන්න මේක මයි මෙහෙමයි අර विසයිි හැක් තිබො tapi න්නang වියි कोට langකට පල්ले හැකට ගත්තො තියි कोො හැට ඒ වගේ මයි අපට कोො තියෙන कोෝනත් එකට කරකෝला ගන්න පුළුවන් හැ किියාවත් තියෙන්නොන එහම එකත් ියල ජනා ේරුගන්න කරන ආකාර මමකිව ැහදිි කටික එක මතක තිियाගන්න islama dan produkksidak karena Ilanglan Ilang sink Iyam Ri Ya lo tununa bohong sama memang loගීම sa lama uka Haiide klori samapraktik pi න හයිඩොකලෝරීකම් ලය සමඟග ප්‍රතික්්‍රියා කරාට පස්සෙ අපිට සිංක් වෙන් කරගන්න පුළුවන් ඊයම් වෙන් කරගන්න පුළුවන් ඉට පස්සේ විඩී වෙන් කරගන්න පුළුවන්. අපි දන්නවා අනිතේ සක්්‍ර්‍යතාශයීණය සම්බන්ධව මොකක්ද හළම ඉන්න අය මොකද කියන්න දරුවෝ ප්‍රතික්‍ර්‍යාශීලිත්තයෙන් මොකද කියන්න දරුව වැඩිමයි. ඉට පස්සේ දෙවනිියට ඉන්න අයළමයි මොකක්ද කියන්නේ මධ්‍යස්ථ ප්‍රතික්‍රාශීලී අය. තුන්ේ නිට ඉන්න අය ප්‍රතික්‍රාශීලිත්තෙන් තොරායි. ළමයි මෙහෙමයි මේවා කෙලින්ම ළමයි තියරි ොට තිීරිය ඔබ අවබෝධ කරගත්ත නම් මම මේ සමහර තැන් ඔගොල්ලොන්ට පෙන්ඩන්නේ පැහැදිලිුව අවබෝධ කරගන්න ඒවැෑන් ඔබත හරිම පහසුයි මම මේක කීප වතාවක් මමන් තිීරේක කරන කො දරුව ගොළොට කීපවතාවක්ම පැහැදිලි කරා මොකක්ද අපි ලෝහවල ප්‍රතික්්‍රියයාලියනකොට මොනවද ออกක්සිජන් එක්ක ප්‍රතික්ප්‍රියාව ඊළඟට මොකක්ද ළමයි ජලේක ප්‍රතිික්‍රියාව ඉළඟට මොකක්ද අම්ලක්ක ප්‍රතිිප්‍රියාව. ඉති මංකිවේ ඕ එනවා කියලා ඔන්න දැන් මෙතන තියෙනවා අළමයි මොකක්ද අම්ලෙක්ක ප්‍රතිික්්‍රියාව. ඉතින් පැහැදිලියොම මේ ඔගොන් තිීරෙක බලනොට තේරෙනවා අලමයි මෙතන තියෙනවාව පැහැදිලියොම මැගනීසියම් හැලුමිනියම් සිංක ොද කියන්න පරිීක්ෂා නලවලින් වේගේෙන් බුබු පිට න දැන් ෝහක ත් සියලුයි දැම් හම මයි වයි ුලු පිටව වෙනවන මේ යි බුබලු පිටවීම සිංග්‍රතාවයානුවෝ තමයි ළමයි මේක වේගවත් ප්‍රතිප්‍රාවද්ද නැද්ද කියල බලා ඒන සිංකුයි මෙතන මේ දැන් ලා ගත්ත ගත්තාම සිං සිංවල විශේෂක්වය මොකක්ද බලන්න ළමයි හරි මේ සිං නලෙන් මොකද කිය ලාමයි ඕනො මේක හොදරම ලූරගන්න ොකද කිය ළමයි ේගෙන් වායි බුගුලු පිට වෙන ඔන්න සිංකොන් අයින් කර වේගෙන් වායි බුබුලු පිට වෙනවා. රි එතකොට ඊළඟට ළමයි බලන්න ඊළඟට ඔත්තනද ද මෙතන තියනවා ඊළඟට ඊයම් රිදිී හරි දොට ඊයම් රිදිී ගත්තාහම ඒ ඒවැෑත් ළමයි අර විදිහටම මොකද කරන්න දරුවෝ සධ සන්ධනමකව දැලුවහම ළමයි මේ තනුකාම්ල සංග මේ තිරරික ඔගොලොෝ තිරක හරියට බලාගත්ත නම්ගේම ගහන්න පුළුවන් ලමයි. මොකක්ද තනුකම්ල සමඟ ප්‍රතික්‍රියාව කිරී නොකොට සීග්‍රතාවය ලෝහයේ වර්ගය මත වෙනස් වොන බව පේනවා කියනවා. එතකොට ළමයි පැහදිලියම මේ කියන කතාව හොබ සියලු දෙනා මතකතියාගන්න කොප වගේ වගත්තාම පල පිතික්ා නතෙන් අඩුව වගත්තහ මොකද කියන්නේ වයිබූගල පිට වෙන්නෙන සමහරේ වේගයෙන් සිත වෙන පිටවෙන සමහරේවා මධ්‍යස්තවේගයෙන් පිටවෙන. එනම් ඔන්නේ කතාව මතක තියාගන්න නතනදී විසිතුණට උත්තරේ දෙක. ඉස්සරහටයන් මෙන විසි හතර ලස්සනම කතාවක් මේක ලස්සනම කතාවක් හෙටලියෙන් ඔන්න උත්තරේ ගන්න විදිිය පෙන්න්නන්න මේක ළමයි උත්තරය ගන්නේ ඔබට හිතන්න තියෙෙන ළමයි ඔබ සාමාන්‍යයෙන් ගෙද්දිප යම් කිසි පරීක්ෂණයක් කරනවා නැතා ලැබ එක පරීක්ෂණයක් කරනවා. නමුත් ඔබ කවදහරි කල්මාන්ද ශාලා. කර්මාන්තු ශාලාව පටන් අරගෙන ඔබ කර්මාන්තු ශාලාවක් කරගෙන යන වන ඔබට අර ලැබ් එකගත් පොඩි ට්‍රයිල් එක තමයි ඊළඟට මොකද වෙන්න විශාල ප්‍රක්ටිකල්ල එකක් බවට ඒ ප්‍රක්ටිකල්ල එක ප්‍රයෝගිකව කර්මාන්ශ ෂේත්‍රය සහහා යදවවිීමක් සිද්ධ කරන්න ඒ අනුව ලමයි ඔබට ඔන්න කියනවා මොකක්ද යකඩ කිිලෝ එදාසකසිය විසක් නිපදවන්න ඕනගේ එනම් යකඩ කිල එදාසකසීයා විසක් නිපදවන්න ගන්න ඕන හිමටයි කොච්චරද කියලසමයි මෙතනහන් එ мета लामाයි पह ඔන්න බලන්න ගන්න लेसीම ක්‍රमය मैं परගने ගන්න विद्या में पෙන්න්නේ ොर बलाගන්න මෙතना लමයිगे මෙतना याක प्र්‍රमानेය ගता तो මෙतना देखाई एी तो देखाई एी किने लයි एी ල कियदමनसयाයි පनස්सा एवा देखा कियाद लाමයි एकसीय दोलाहा उन एक लिया ගता हरे उन एकसीय दोलाहा िया ता බලන්න लेसी ක්‍රमය में किदන්න सरुधना හො අවබෝध कर जा लिया लिया ला ला, ने लियागतलामाई कियाद एक दलाद िया मातने3रे आप आश में च्चराई सहार मका कर में गे में पनमाई में सापेक्ष अनुको स्कांद मेंकोगे मोन है मेतना तना कि यदलामाई पनासाया वडी केरी में देखा अरेदा से वडी में कि यादलामाई टूनापानासा देखेंगे වැඩි කර එකසිය දොළයි දසය වතුුණක් කියද හල සටයි හල සටයි එකය දොයි කිය දළමයි එකය ැටයි එනම් ඔන්න ලස්සනයි තේරුම් ගත්තා මංහිතනවා එනම් ඔයා අර අනි්‍යේ වට කාබ මොනක්යි්ගහ නො කාබ ඩಯක්යි් අ තගහන්න නොන්න එනම් මෙතන දාගත්ත කියද දරුව එකසිය හැට දගත් එනම් මෙැන එක දොला මෙන ැ ඔana kataratalang ma permane karena kilogram karenaඔබදनेmukaද යි එක්ද එකවික් kasi ke වැanda යි ඔබ කnduඒේක්ෂ යිndu. කෙළල්ම ළමයි යඋත්තරය ගන්න පුලුවන් බලන්න මම ගන්න තියෙන ලේසිම ක්‍රමය කියා දුන්නේ ඔබට කියලෝ එක්දාසර්කසිය විසක් යකඩ නිපදවා ගන්න නං ඔබ කොච්චර ගන්න ඕනද හිමටයිට් ලමයි එක්දාස් හැයිසිය ඉති පහසුම පහසුයි ළමයි මෙම හරියට අවබෝධ කරං කරන්න කියන්න ලමයි ඔගොලොන්ට ලේසියම මේවට උත්තර සපය ගන්න පුළුවන් ේරුම් ගන්න ළමයි මේවැෑ තියෙන වැදගකම ඔබ ඒवाවා ඔබෝධ කරගත්ව तो बට මේ වැඩे ලේසි වෙනවා ති අපි हमම බලන ළමයි ේසි ක්‍රම අनुගමය කරන්න එනම් पැහැදිලोंने उत्ත ගත්ता इකට බලන්න लाමයි सරහ ඔන්න इතनिහටයन හरे බලන්න ඉතායි සියල දන වගේ ඉන්නවා හरेහිටපු සියලුදना බලන්න इमणप में ක राටයනවා බලන්න विසිिपाනි प्र්‍රश හरे delante विසිනි ප්‍රශ්නය කතාවක් තියෙනवालाමයි ඔබට වබෝධ කරන්න ලොකු पතාව ඒ ලොකු කතාवालाමයි යහन හरे वििपाනි ප්‍රශ්නය මෙතන කතා කරනවා ඔන්නහොට බලන්න है හरे कि පहाයි इළඟට දलाමයි किलो පන ඔන්න वाස්තුु देख මේක මේ දැ ඉන්න සියලු දන හමුද්දට ලුවට ගන්න හොදට වබෝධ කරගන්න කपाා හරි මේක ඔබලෝ බලන්න මමේක आදන විදිත් එළඟवा හල බලන්න ඒ ආදන කත්තා අතර වෙන ගොල්ල හඳුල ගන්න ම මේක ඔගොල්ලවන්ට උපරමයට ඔලුවට දෙවා. බල මෙතන දැන් ඔන්න රිත්තකයම් හරි බලන්න මේ ගාන ලමයි ඉස්තාම වටින ඉතාම සුත්තරි ගාන කියන එක තමයි ළයි මේ අපි සාමනය දහදනකට දුන්නොත් එක්කෙනෙක් හදයි ඒයි න්න දැන් මෙතනන්න බලන ළමයි මේක දැන් මේ ව කොට උත්තරයක් දෙන්න පුළුවන් කියලා නොහිතන උत्तරයක් අවसाන උत्तරය වෙන මයි බලා න්න දැ තැ බව ගේෙන මයි ලල මෙතना मොකක්ද කියनेलाමයි किलो पहाई म लाමයි किलो पहाई ना अ स्काध किलो पहाई ඔන්න याාව ගත්ता මෙතयाद किलो पहा මෙතना लाමයි किलोहा रे किलो पहा किलो पहाई िया को किलोहाई किलो පहाए ඔ ස්කන්ද දෙක හරි ගාන කියෝනවා මෙතන කියන අලමයි මොකක්ද රික්තකයක් එන රික්්තකයක් කියන්නේ මොකක් දළමයි අංශු නැති කි සාවකාශය අංශු නැති ස්වකා ්‍රික්්කයක් කියන්න. ොට රික්්තකයක් තුල විශේෂත්වයයක්ති න අළමයි මොකක්ද ප්‍රතිරෝධය මොකද කියන්න ලාමයි सुුනෑ. रि ගතා हमलाමයි प्रतिरोधය मොකද කියන්න දरුව शन रा रि पतिරरोය श उन දැ ලුවේ තියන සැහ ඩ කොටසක්වා මේ මං ර කිය පම හොඳම गाना रिකතුල मොද කියමයි පतिरो शनයි ඒ කියलाමයි ඔයා මේ रिक्ත के අතුලට ගिंगलाමයි किන්න පුළම් කල්ල මේ මේ හොද हीතරගන්න පුළ बමට आता ස්කේ ොකද කරන්නමයි පුළුන් ක ල බිමට අතාාරින ඔබ අලියෙක් ප ගිහින් හතාරින එමනම් ඔබ කම් යලියයිගන්න ඔබ කිය අතාරින වදද ඔබ අලිය අතාරින වදැයිද දැන් කියෙනන කු හිතෙන්න මොකදලමයි කියෙනනකුඩ හහිතෙන්මයි මේ දෙන්නගේ බර වැඩියක් කියනයි බීමට වැටෙනවා කියලා ඉසල් නෑදරුව මේ දෙන්නහ මයින්ද අතාරින කොදළමයි බලන්න කල්පනා කල්ලා මේ දෙන්න මලාමයි මොකද කියන්න ළමයි එක පාරට බීමට වැකේ. ඒ අනුවලමයි මම කටහරි මාත්‍රක තාර්ක කරන්න පුළුවන් ස්සරහට මගේ මේ ප්‍රශ්නයට ඒ මට උත්තර දෙන්න පුළුවන් වස්තු දෙකක් මොකද වෙන්න දරුවෝ. එක වරබිමට පතිත වෙන්නේ. මේක හොඳදර කල්පනා කරන්න මේ මම කතා කරන්නේ. delante ්‍රරික්්තකයක් තුළ පමනයි. රික්්තකයක් තුළම පමයි ම මෙහමතියන්න වස්සතු දෙකම මේ එකම විදියට බිමට වැටනවා කියන්නේ රික්තකයක් තුළම පමණයි. දොට වායු පතිරෝද යක්ති බොද් මේක මීට වඩා මොකද වෙන්න ළමයි වෙනස්වන්න. ඔන්න දම් මම ඒක ඔප්පු කරනවා ළමයි මොකක්ද. මේ වස්තු දෙකම එකවර බිමට පතිත වෙනවා කියන්නේ. ඔන්න බලන්ද ළමයි ලස්සන්ට කතාවගන්න තේරුන්ග මොකක්ද. ඔබ සලම ගන්නවා किල පහ වස්තුුව මොකක්දලන්න किලෝ පහේ වස්තු ර किලෝ පහේ වස්තුුවේ තියන බර තමයි ළමයි මොකක්ද MG පහ වස්තුුව බර M එන ඔන්න ලියාගතා किෝ පහේ වස්තුට අදාලව ඔන්න ලියාගත්තා MG ර පහබං දැ ඔන ෝ පහන ඔන්න පහයි ඔන්න जीී. ඔන්න පහයි එජී න ඔන්න පහයිජී ඔන්න පහයිජී ඔන්න සමානයි දැන් බර සමානයි ළමයි ඔතනදි මොකක් ද බලය සමාන වෙනවා ස්කන්දය වැඩි කිරීම ගුරුත්තතර හරෙන්? ස්කම්දය වැඩි කිරීමම ගුරුත්්තද තරණය දැන් අපි ස්කන්දය වැඩිීම චරණය ඇත ආදේශ කරනවා එම් වරක් මොකද දරුවෝ ඔන්න බලන්න එම් වරක්ක එම් කියයද පහයි එනම් මේ ආදීශය බලන්න ළමයි එම්වරක්කේ දැම්ක මම ලියලම ගන්න ටක් ගල තො ලසිය මොකදද මෙතනදී පහයි नेම जी समानाයි मොමයි पई ඔන්න මම දැන්න खाටද දरුව मा में දැन दा में किलो प किलो प किलोතිना බර ගත්තා मොका एजी भारत कमाන් ගත්තා मොක් මයි අපन्यटेंगे देवने ම එ में ඔබ ොද කියන්න දරුවෝ ඔන්න ඔ ඔ පිරිමිළමයි මේ කල්පना ගෑල්ලමයි කල්පना හොඳට බලන්න ළමයි දැම් මොකදවෙने ළමයි මෙතන පහයි මෙතන පහයි මොකද වෙන්නෙ දරුවෝ කැපයා எனම්මොකද කියන්න ළමයි අපි ृත්තකයක් තුළට කතා කරන කොටමොකද කියන්නේ තොරණය සමාන වෙන අළමයි මොකටද ගුරත්වද තොරණය ඔය මං කතාරය कि යකද මේ किलो පහට sini kata kilo kilo pan kata dan kilo pan kilo kilo pan ji pan ji sama na pan මේ පනහට මේ පණහ කැපෙනවා මොකක් දළමයි ඒ සමානයි මොකක් දළමයි ජී. එන අවස්ථා බේකේම ළමයි මොකද කියන්න ළමයි ගුරුත්තද තොරණ සමානයි එන රිච්තකයක් තුළළමයි කූම්ඹියෙක් වැට්තුුවත් ලමයි මඊළඟට අලිියෙක් වැට්ටුවත් බිමට වැටෙන්නේ එකට බිමට පතිතවෙන්. තල්කතාවක් කියන්නම් මොකක්ද යකඩෑනයක් වැටුවත් කුළුම් කැල්ලක් වැටුවත් කයක් තුළමොකදවෙන්න ලමයි දෙන්නම එකට වැටෙන්නේ සර්ක කරන්න කාට හරි පුළුවන් හට උදේයිදම් මට කියන්න මයි මේකයි ප්‍රශ්නය කියලා උතුට මං ෝක උඳරට පැහැදිලි කරන්න හරි මේක ඔලෙවල් මට්ටමටමට ඒලෙවල් මට්ටමට කතාවක් හරි දැන් අපි ඔය දැන් ඒෙවල් මට්ටමට ගියාට මේක ඔබොලු දන්නවා කවුරු මේක මේ ඕලෙවල්වල තියන ප්‍රශ්නයක් කියලා රිඒ නිසා ැහැදලුව ඔන්න මං ඔගොලොන්ට නිවරදදිම පිළිතුර දුන්න මංහිතන නිවරදන් පිළිතුර ඔබ ගන්න ඇති කියලා ම ඔතන්ට දැම්මේ ළමයි අලුතේ මොකුද දැම්මනෑ ඔගොල්ලොන්ට පාවිච්චි කරන මොකක්ද බර මොකක්ද කියන බර කියන ස්කද වැඩිකිරීම ගුරත්තවතරන ඒ එක දැම්ම ඊළඟට මොකක්දලමයි ස්කන් එ සමන එමේ දන්න. හරි එ සමන එ දා එීත සමාන කල්ලා ඒ සමන ජී කියලා ඔප්පු කරා කිල පහට ල පහට ඔපපු කරා මකක්ද එක් සමනයි එී දා එම දාලා දෙකම දාලා ඒ සමමා ජීද කියල ඔපපු කලා එනම් දෙේම ළමයි ගුරුත්්ධ කරණ සමානනම් දෙන්නම වැට නෙමකොද කියන ළමයි වස්සදකම එකමවර දිීමට වැට එම් ඔන්න ඒකෝ ලුවට ගන්න ඉළඟට මෙතන කලෝ පනහා වස්තුුව බිමට පතිත වෙන්න ගත වන කාලය හරි බිමට පතිත වෙන්න ගත වන කාලය තත්්පර දෙකයි ලු ලමයි ො දැන් මෙතනදි ළමයි ඔන්න බිමට ගත වැටෙන්යන කාලය තත්්පර දෙකයි මේකට ක්‍රම දක් තිීන ළමයි හදයි ද පලවෙනි ක්‍රම පලනි ක්‍රමය තමයි ළමයි මොකක්ද මේ වගේ ගානක් හදන්නේ මෙයා යන්න මොකින්ද ළමයි ඒකාකාර කරණය ඒකාකාර කොරණෙන් හරි ඒකාර මන්දනය හරි ගමන් කරන වස්තුක අපි දන්නවා මොකක්ද විස්ථාපනය සමානයි මොක්ද සූත්‍රයක් තියෙන මොකක්ද මධ්‍යක ප්‍රේගය වැඩිකිරීම කාල මධික ප්‍රවේගය සම කියන්නේ මොකක්ද ආරම්භක දන අවසාන බෙදීම දෙක මොකක්ද ලමයි කාල එහනම් ඕගොල්ල බලන්න ළමයි මෙතන මොකද අවසන් ප්‍රේගේ හොයන්න මං්‍යනවා යම් කිසි දෙයක් කල්පනා කල බලා කිල පනහ මස්තු අවසන් ප්‍රවේගේ හොයන්න අන්න ඔබ දන්න वालाමයි මක මෙතනද ඒකාකාර ොණය වස්තුක් ගමන් කරන අවස්ථාවදදි මොකද කියන්න දරුවෝ මෙතනද කිය මයිෝක කෙලිමති යරික තියනवाළමයි පොතේ ලන්න එක තපපරයකදදිමේයා යන්න කොච්චරද්ද ළමයි දුර මීටරක යද්ද දහය. දෙවැනි තප්පරේදි කොච්චරක් දියන්නේ මීටර්ක යද තවත් දහයෑ. ඒනම් මෙතනදි ළමයි කිලෝ පනහා වස්තුව. හරි බිම පතිතවීමට ගතවෙච්ච කාලය තත්පර දෙකයිදු ළමයි. එනම් පළවෙනි තප්පරේදි ළමයි, ප්‍රවේගයකී යෙදවෙන්නෙ ළමයි දහයයෙන්න්න ස්වනකයි. කිය लाමයි प्रवेේග विई ए में श्रीने ම් දැ මම කියපු එක දැන්දාන්න පුළුවන් ළමයි मොකबद ओगलों एक ක්‍රमයක්का नहीं න්න रे දැන්දාන්න පුළුවන් मොක් ද सूत्र सुर කියන්නේ सूट मा इलागापार කියන්න रे सूट री में කිය කො මයි मुක්ද आरांभක प्र්‍රवेග ना අවथा प्रवेේග बदීම देखा बඩි කරनावा लाමයි කාල එනම් එහම ගක්තහම ළමයි ඔන්න එනවා විස්ථාපනය කියන එක නැත්තං මෙතන්දිිම ගමන් කරපුූස මොකක් දෙන්නේ ආරම්භක ප්‍රවේගය කියද බිින්දුවයි ඇතු අවසාම් ප්‍රවේගය කියද විස්සයි. බිින්දුවදාන විස්ස බිදුවදාන විස්ස බෙදීම කියද දරුවෝ දෙක. එනම් ඒක එනවා උත්තරය කියද ළමයි දහය එොට දහය උත්තරය ආාවට පස්සේ. ද උත්තර ාවට පස්සේ වැඩිරවා ලමයි මොකෙද කාලයෙන් තුර කාලයෙන් වැඩි කරාම ලළමයි මොකක් දෙන්නේ පැහැදිලිම අතක තියාගන්න විස්ථාපනය ඔබට ගන්න පුළුවන් ඔන්න ඒකිවවේකා හරි මේක බලන්න මෙන්න ඒක්‍රමය පොඩ්ඩක් පැහැදිලි කරන්න බලාගන්න සියලු දෙෙන මේ බල හරි ඔගොල්ොන්ට මේ අදසේ තයි මේක උපරිමක්‍රයෝජනයයක් මල් ලබා දෙන්න නි සිර දෙ බලාගන්න මේ පැහැදික හරි දැම් බලන්නුලමයි හරි මෙතන ඔන්න ඔන්න මස්තුවක් තියනවා හරි මේ වස්තුේ දැම් ප්‍රවේගය කියද බිඳවා එෙමස් විනකයි හරි ඔන්න පලවෙනි තප්පරය යනවා දැන් ඔන්න මෙතන දැන් මේ වස්තුව මෙන්න පලවෙනි තත්පරේදී මෙතන එදට කියද ප්‍රවේගය ළමයි කියද දහයයි එම විනේකයි මේ කොච්චර ද පලවෙනි තත්්පරේදී එටවස් දෙවනි තත්්පරේදි කියද ළමයි මෙයාගේ ප්‍රවේගය කියද විස්්සයි එම ශ්‍රවිනයකයි මේ තියදක කාරියට ඔබ ඉගෙනගෙන ඇති කියලා මම හිතනවා දැන් මේ කාරගෙන මේ අවසන් ප්‍රේගය නම් මෙයා බිමවඳන්න කියද ලමයි බිමවදන්නේ විස්්යි එම ස්්‍රිනයකය එහ නම් මොකක්ද ළමයි අපි ධානෝ මොකක්ද මධ්‍යක ප්‍රවේගේය වැඩිකිරීම කාලය කියන සූත්‍ර. එනම් මධ්‍යක ප්‍රවේගය වැඩිකිරීම කාලය සූත්‍රයක දානොකොට ළමයි මධ්‍යක ප්‍රවේගේයන කියද දාහයදාන විස්ස බෙදීම කියද බින්දුවදන බිඳුවධන විස්ස බෙදීම කියද දෙක වැඩිකිරීම ළමයි කාලය කියයද තප්පර දෙකයි. එනම් මෙතනින් එනවාම ස්ශ්‍රිනයක මෙත ළමයි මේශවින එකයිඒසුයි කැපෙනවා මෙතන මොකද වෙන්නේ විස්්සබෙදීම දෙක දහයයි දහයායි දෙකෙන් වැඩවුණා කියද විස්සයි ඒනං ඔන්න මෙතනින් ගෙනවා ළමයි මේක අපිට ගැඹුර ගන්න පුළුවන් එමන තම් විස්ථාපනය කියලගන්න පුළුවන් ඒනං උත්තරනවා කියද මීටර් විස්ස මේක එක ක්‍රමයක් ඔන්න මං තවක්‍රමයක් කියා දෙෙනවා ළමයි බලන් අනිත්ක මෙය තමයි ළමයි මොකක්ද ඔයා... මේකට අඳිනවා ළමයි මොකක්ද ප්‍රවේගකාල පස්ථාරයා. ප්‍රවේගකාල පස්ථාරය අන්දහම ළමයි මෙහෙම ඔබට මෙහම ප්‍රස්ථාරයෙන්නේ Vට. ප්‍රස්ථාරය අන්දහම මෙහෙම එන්නේ. මොකද වෙඩ ළමයි බිින්දුව ඉර පස්සේ මෙතන විශ්ස වෙන්න තප්පර කියදිද ළමයි දෙකේදී. තප්පර දෙකේදි ප්‍රවේගය කියද ළමයි විස්සයි එම්ම ශවිනේකයි. එනම් මේකේ වර්ගඵලේ බැලුවහම ගමන් කළ දුරගන්න පුළුවන්. එනම් ඒ සඳහාළමයි, භාගයයි ද කියන විස වැඩි කිරීම देख මटි කොනේ වග ප paling ගන්න පුළුවන්ග මංකල දෙ එක විसाයි मीීටर කියන. ඔන්න පැහදිලි මයි ක්‍රම දෙක් මං කියයාා දුන්න ඔන්න ඔබට ඒක පරිම ප්‍රෝජන ගන්න ේරුරගන්න කියහිතනවා බල මයිරයන් ඔක පැහැදිලි වෙන්නැති. කට බල මයි මංකරලාබන්න.

මේක ළමයි පැහැදිලෝම ඒවනම් මෙතැන්ට ගන්න තියෙන උත්තරය ලමයි කියද මෙතන මම දෙන උත්තරේ ලමයි විස්ස. ඒ විස්ස මම මෙතන අදලා පෙන්න්නවා. ඒළඟට දෙවනිියට ළමයි වස්ස දෙකම එකමර බිම පතිත වෙනවා ලමයි මේ මේ බිම පතිතවෙන්නක්ස දෙම එකමවර කිලෝ පහහි වස්තුුවත් ිලෝපනයි වස්තුව එකකම එකවර පතිත වෙන්නේ. වික්ටයක් තුන නම් හමණයි. ඒක නිසා මතක තියන්න delante අතුල තියෙනනකට විතරයි මෙහෙම මේ කතාව වෙන්න එමනතුව ගනය වි්‍යයක් ගති බන ඔයිට වඩා ව නක්ෂයි එක කනිසාක් හරියට ඒ තර්ක කියන්න දරුව ඉළඟට ළමයි මේ වගේකක් හරිම ලසිී ළමයි मොක් ද ්‍රोටෝන සංख්‍යාවයි නි्य්‍රෝන සංख්‍යාව යන්න පටෝන සංख්‍යාව ගන්න කොහම ද පරමාණු ක්‍රමාණක්‍යයා සමා इලෙට්‍රෝන සංख්‍යාව සමනයිමොකද ද ්‍රටෝන සංखාව එතු අනුව ළමයි කැලිම උත්තර ය ගන්න පුළුවන් මේ මෙතන පොෝටෝන සංකාව නිියුටරන සං්‍යාව ගන්න මොකක්ද උඩ තියන ස්කන්දක්‍රමාන්කින් සල්ල තියන ප්‍රමාන්කමංන්ක අඩුර ඒ අනුවලමයි විසි හතට පැහැදිලි මමුඋත්තරය ගන්න පුළුවන් ඔබට එතැන්දි තිස් දෙකයි හත ලිසකයි කියන මේ උත්තරේ යං ඉස්සර හට තම ප්‍රශ්නතික නෙදැන් අපිට වෙලා ය නැති ප්‍රශ්ික් තියන්න දැන්තිරි කොනස්ටික කියයා දුන්න ඊළඟට බලන්න විසිහට delante විසිට ළමයි මෙවන් නේවයිඉතින් හරියට හදල ගන්න ළමයි මෙතන දමං ආසයි මේ සාකච්චා කරමින් යන්න නමු තියන වෙලාවත් එක්කෝොගොල්ලවස්ල් කාය තුර කරන්න නිසාම මේ විදි රඉක්මන්ටික් මට කතාරන්නනවා තවදුර තේව මොහරි ගැලු තිබො මගේ හන්න මංකයා දෙන්න. හ මේ වගේ කක් බලන්න ළමයි දැන් මෙතන හරි මෙතන මොදට අවබෝධ කරගන්න බලන්න. ඉන්නය හොඳයි මං ඉන්නය කවුද කියලා බැලුවේ හරි මෙතන අවබෝධ කරගන්න ළමයි මේ කතාව මේ මෙතන මේ තියන්නේෙ ළමයි මොන ධර්පන අපි ගෝලිය ධර්පනයටටේ මෙතන ගත්තාම අවතල ධර්පනයක් කියෙන් තුට මෙතන මෙයාඉන්න මධ්‍යය ළමයි මේ මධ්‍යයටට අපි මොකක්ද කියන්න ළමයි වක්කතා केේද්‍රය කියලාව නම් හරියට හුරුන්න මෙතන්ට කියනවා වක්කතා केේද්‍රය. ඔබ දන්නවද බලාලන්න මතකද බලන්න. හරි ඊළඟට ළමයි මෙතැන්ට කියනවා ළමයි මොකක්ද බලන්න මේ පොයින් හරියට තේරුම්ගන්න මෙතන්ට කියන්නේ මොකක්ද ළමයි ද්‍රවය හරි ඔන්න මගේක තහද පෙන්න්නන්න මෙන්න මෙතන්ට කියන්නේ ළමයි මොකද දැවය හරි මෙකනික් පැත්තැන් පෙන්න්නන්න මේ මෙතන්ට ගැවය හරි මෙතන්ට කියන්නේ මොකක්ද ළමයි වක්ක්‍රතා කියද්‍රය එනම් මෙතන මේ ඒට කතා කරන කොට මේ වස්තුව ඇතියල තියන්න ළමයිකු හද වක්්‍රතා केන්ද්‍රය මත තුර වස්තුුව වක්ක්‍රතා केන්ද්‍රය මත තිබහම ඔබදන්නවා මොකක්ද. යාට සමාන ප්‍රතිබිම්බයක් තමයි මොකද වෙන්නෙ ළමයි සෑබෙන්. එන මොකද කියන්න ළමයි එතැනදී තාත්්‍රික යටතිිකරු වස්තුුව ප්‍රමාණයට සමාන ප්‍රතිබිම්්‍යයක් මේක විශේෂය කරනොන ළමයි උත්තල කාචය සමානයි අවතල ධර්පනය ප්‍රතිබිම්බය සෑදෙන කාරය. ඉරිවස අවතල කාචය සමානයි උත්ල ධර්පනය ප්‍රතිබය සෑ කාරය කොල්වුව ගත්තන ච තමයි ंट මයි නි රු අव ධर्पය त्तකා सමයි වගේ අधහසක් එතකො එतදी මේ අවතला ධර්र्පනය विශेේෂත්ය मොकाක්ද මෙන්න මේ प्र්‍රतिඵले තමයි මෙත දි ලබन එම් मොක කියन लाමයි ताතික යටිකुරු स्त प्र්‍රमाණයට सामाන प्रतिविंबයක් ලැබना फ्रका ගන්න තියෙන්න මේ සඳහා ඒ पෙළි තුර තමයි නිවරद कारය इर्वा से ही ग में प्रශने में पත්ටनाවා මේ පැක ට्यान कोने लाමයි මෙතන මෙයා ඉන්නේ කොතනද ඊළඟට මෙයා හැසිරෙන්නේ මෙතනද උත්තල ධර්පනයයක් වීදිට ඉති උත්තල ධර්පනයෙන් සෑහදන ප්‍රතිබිම්බ සම්බන්ධ ඔබ පැහැදිලියෝම දන්නවා උත්තල ධර්පනයෙන් එන ප්‍රතිබිම්ම තාාත්තිිකද අතාත්විකද. කරනල සටන හොඳට අඳින්න ළමයි ඒ අන්දහම මේවා හොඳට අවබෝධ කරගන්න පුළුව. මෙත උත්තල ධර්පනයයක් තියෙන්න්නේ සෑම විතම මොකදක් කියන්න ළමයි අතතාත්්‍රික ඉලකට මොකතු කියන්න ලමයි උඩුකුරු ඉලකට ඕනිිත ඕනිිත කියන්න මොක්ද ළමයි කුඩා ප්‍රතිබින්බ තමයි අපට දක් නැ ලබෙන් ශාිතනන් අපි කියනවා විශාලයි රි නැතන ඕනිිත එනම් මේක සැකන් නාාංස කැවන්න ළමයි නැතන නයාට අදාලව. හරි නැතන න්‍යවතහොට ස්තුව තියන්ග ලමයි මෙයාට අදාව මොකද කියන්නේ මෙන්න මේ උත්තරයට යන්නේ අතාාත්්‍රික උදුකුරු නිිත එන ඩ අපි මේවයි ඉදිරේදී ගණන් හදමු. दर्पना देखटई खाच देखाइ ति द हररा विना लेसी े विषनाव ला मकाद एपेस्ट स ्रबोस ता अ प दिल लामा प सपली देना धनलाයි मनवाद मिसाटर ना रोग लिंगगाश रोग विधिමයි පිස්සේ පිලිස් ගන්න එන පැිලුවම මේවාන් ලිංගාශ්විත රෝගයක් වන්නේ කියලා ගත්තහම බසිී ගන්න පුළුව. ඊළඟට ඉස්සර හටයන් තවි නාඩි දහැයක් කොහොම ඉන්න දරුවෝ මේටික පැදිලි කල් අවසන් කරන්න බලන්න ඊළඟට ළමයි මෙතන මේ සමාන්තර කිරණය නෝලමයි. මේ සමාන්තර කිරණැවිල්ල විසුරෝණෝ. හරි මේ සමාන්තර කිරණැවිල්ලා විුරෝනෝ. ර සමාන්තර කිරණ ඇවිල්ල විසුරුවන්න්න කොයි අවස්ථාවේද. රි බලන්න සමාන්තර කිරණවිල්ල විුරුවන්්‍ය කොයි අවස්ථාවේ. ො සමාන්තර කිරණවිල්ල විසුරුවන්න්නේ ළමයි මොන කාචෙන් දලමයි එතනද පැහැදිලියම එක කතා දෙකක් තියෙනවා මොකක්ද කතා දෙකළමයි මේ කාාචේකින් ගත්තහම දෙපැත්තම පාවිච්චි වෙනවා. හරි? නිර්ස්ස දර්පනයකින් ගත්තුත් මොකද වෙන්න කතත් තයි පාච්ය ඕොකයිෝ ොට ගන්නඕන බැහැදිලි අදහස්ස එනම් ඒ අනුවලමයි ඒ අපිට තර්ක කරන්න පුළුවන් ළමයි හරිද ඒ තර්ක කරන්න පුළුවන් කාචයක් විහිදෝල තියෙන්න ලමයිඒ එතනද ඒ විහිදී මට අදාලව නිසා අපි අපිගන්නවා මේක අවතල කාචයක් එනම් මේ ඒ අවතල කාචය කියලා ගන්න දරුව මෙන්න මේ කොටසේ. මේ කොට සිං ගත්තා මොකක්දළමයි අවතල කාචයක් කියන එක ඊළග අවස්ථාව ගත්තාම මේ කොටසට මෙතන පේනෝලමයි එකතු කිරීමක් සිද්ධ වෙනවා මේ කතු කිරීමට අදාලව අපි ගන්නවා මේක මොන කාචයක්ද උත්තල කාචයක් ලෙස ඉරවස්ස ආවා ඇවිල්ල මොකද කියන දරුව මෙතන පරාවර්ථනය වීමක් සිද්ධ වෙනෝ මේ ග මේකට අදාළවලමයි මොකක් ද තල ධර්පනයක් පයින ලන්සේක වෙන්න දරුව ඇතන්දිී මොකක්ද අවතල කාචය උත්තල කාචය ඊට පස මොක් දරුවෝ තල ධර්පනය කියන කොටස. එනම් ඔොන්න මංහිතන්න සියල්දනාට ඔන්නේ කත් හරි. එළඟට යනවා තිස්සේක හරි තිසෙ කටගියාට පස්සේ මේක ළමයි මේ ගාන තුලව පො ඩිපශ්න ක කිය පයක්ත්තියනවා මෙතැන්ටෙන් ඕොන උත්තරය මෙතන එකන මම එකකවුගොල්ලොට හදන්න කිව්වා මෙතැන තුන්සිහ තිස්යනෝන මං හදන්න කිව තිස්සාය මෙතන දොලා කියලා හදන්න කිව්වා හදන්න කිව්වා හමලා මයි මෙතන මොකුදනෑ ඔබ දන්න ෙර විදුි බිල ොයන්නේ කොහොමද කියලා ගෙදර විදුලි බි හොයන්න මයි ගෙදර තියෙන ප කරණ ව ගොට්ටගේ අරගෙන ඉඩ පස්ස ඒක කොච්චර වෙලා මොහද කියන්න පාවිච්ි කල්ල ද බල්ලා දවසකට ඒ දවස වැඩි කරන්නවා යිළඟට මොකෙන් ද ළමයි මාසිං එව ඒ දවසට යන ගන වැඩිකරා මාසිං delante एक वेदनवा अतलाई दा है एक अवसााने है ना ඔබे गदर निवा से विदुली बिला अी बाल न कोटा किलोव पैवलीम बाला किलोव पैवम बालन कोट है मो द खरा ने दारआ मेतान पह दि एर गान् का गान्ना कार रहे हैं मकाब सीडू ने नवालामाई मुकाब द सीआड में ओमांगताननेध करेंगे नैति ओ में नड़ा सीआईड् सीआड्यू ंद ी करमा दला ना सी री में द इ मौमा डिरी मती है ना एक दिगटा आपमे कान में विद करना पवा और बलान करना विदिया गान कट करना विदिया औरमेमाई करनेसीआईड वेड किरी में इलागट नेना सीआई ड इलागट වැකිර මයි ने ग सी වැ කිරීමदहाए सीआड වැ රීම दए लाग ම आනක්ද වැඩ රීම आට වැරීම ඒ වැර මයි දවස් කෙනඒ නිසා වැඩි कर මයි ටல මෙන වැடிකිරීම ළමයි කියද है එ என்ன ළයි மොනவந்த वொட்ட வලங்க व බதනව ளමයි කිය ම් බන वட்டය ගාන மොකද කරන්න දරුව බன என व ගන බෙවාම මෙන என்னන ළයි மொணවද கிवட் කිය දහස ஐයි මෙ व ஐ අ වෙලා මයි මෙතන්ෙනවා මයි ටමක්ද kiloෙනවාො kiloाइ දැම් සුළු කරන්නයි තිෙන්නම් සුනොකො මයි ොම් බලන්න මේ බිंद බෙන්දු තුක් තියෙනවා මෙතන බිදු එකයි මෙතන බියි එනම් ොළො රතුනක අද තිස්සයයි උත්තර ළමයි මෙන්නක තියෙන්ෙන මංඒ එක තිස්සයි දියට ගත්ते ට ළමයි මෙන්න මෙතනත් ළමයි මෙතන සාන්ද්‍රණය කියන කන මේ ළමයි සංයුතිය හරිම ගණනි පුංචිය වලත්ති නවා සංයුතිය ොර සංයුතියක් අපි ප්‍රකාශ කරන කොඩ ළමයි මෙතන ස්කන්ධ භාගයක් ලෙස ප්‍රකාශ කිරීමක් සිද්ධ වෙන්න ස්කන්ධ භාගයක් ලෙස प्र්‍රකාශ කරනන්නේ සාමාන්‍යයෙන් මෙතනදී තේකෝපපේ සදනකොඩ සීනිවලා අපී ස්කkanන්ධ <Sanye> භාගයක් ප්‍රකාශ කරො ස්කන්ධ භාගය වෙන්න උඩට එනවා ළමයි සීනිවල ස්කන්ධය. याටनवालाමයි साම්पूर्णस्कादशई हायाයි कि यद लाමයි देशय दहायाයි කියला साම්पूर्णका देनवा पलेहाट सीई ई लामाईशिए ඔන්නदशය या इलाට उඩ नवा लाමයි कि यද हाया වැඩිक्म लाමයි इलागට प्रतिसा වෙන कोොටंद වැඩිन මයි सीएෙන් වැඩ වෙන එ ඔ लමයි මේ के सामानන්‍යෙන් उत्तරය මේ ඒත් उत्तर යක්නෑ මम् में को ओल कररा ළමයි දෙशය ද එ तो වට මෙතන සංගෘති අපට දක්වන්න පුළුවන් මේ ආකාරයට දහයි බෙදීම දෙशය දහය ඔබට මතක ඇති සංंगතිය प्रකාශ करන ආකාර මක ති කන්ද භාගයක් ලෙස පරිමා භාගයක් ලෙස මවුල භාගයක් ඒ කාරටික පෝඩක් මලාගන්න तोකड़ට තේරේ. ඉළඟට අන් ළමයි තිස්තුංගනියකට තිස්තුංග නිය කෑළමයි මේ වට තර්කානු පूලව අපි උත්තරගේෙන් නෝට තර්කානු කूලවගේන්නෙ ළමයි මේ කළමයි අපිට දැන් ඔවය තාප් පහදනවනංහිතන්න දැන්වලක් තියන තැන තප්පයක් දහනවා කියලා. දැන් වලත් තියන ජන තතාපයක් ගහනකොට ඔයාට ඕන එකම උසහොයාගන්න. එකම උස හොයාගන්නනම් මොකද කරන්නේෙ ළමයි. වතුර බටයක් අරගෙන ත්‍රන්ස්පේරන්නම් වඩාත්නොදයි. වතුර බටේට මොකද කරන්නේ ළමයි වතුරපුරෝණන. ඉටමස වතුර පුරෝල ළමයි, මොකද කරන්නේ දෙපැත්තට ගිහින් අල්ලනො. දෙපැත්ත ගිහි අල්ලූ හම ලමයි සමාන උසේදී නැත්තන් සමාන ගැඹුරෙදි ළමයි මොකද වෙන්න මට්ටම් දෙක සමානෝ පිහිතන. එනං ඒ අනුවලමයි අපි මේ වගේ තර්කානුකූලව හිතල ගන්නේ ළමයි. ඒනං මේකේ මේ මේසන් බාස්වරු මේ පාවිච්චි කරන්නේ සමා උසමට්ටම් නිවැරදිව ලකුණු කරන්න ගන්න තියරිය කළමයි ොකක්ද බලන්න එයත් විද්‍යාව එමනත්තා විද්‍යාන්‍යයගේ ලක්ෂණයක් අත් තන්දදිස්මතු කරනවා ලමයි මොකක්ද

එට සමහරන්ට හිතෙනවා බලගූර්ණය දච් කියියලා මොකද මෙයා මෙහත වැටිනකොට මෙයා මෙහත වැටනවා මෙයා මෙහත වැටනකොට මෙයා මෙහත වැටෙනවා ති එහම කොඩි ර්යක් කියෙනවා ලමයි නමුත් මෙතන ම දෙෙන උත්තරේ ලමයි බල සමතුළිතාව කියන උත්තර බලන්සක තමයි ඒඇතන්දි ප්‍රධාන කොට බලන්න. ඉළඟට ළමයි මේක සමහර වු අරත්්දම් තිබ්බ අර සමහර ගණං වලට ළමයි වැඩකට නැති දක්්ත දෙවා. ඒ වැඩකට නති දක්්ත දුන්න හම මොකද කියන්න ලමයි සමහර ළමයි රැවටෙන delante මෙතන හෙම ඇවට එම්න්නේ පාදරුවෝ අපිට මෙන්න මේක වැඩක් නෑ මෙන්න මේක වැඩක් නෑට ද පහवाයි MPට ද कोහටද මේක සම්බන්ධ කරන්න වැඩක් නෑ. ඔබට තියෙන්න ළමයි මොකක්ද මෙන්න මේ අදප්තටික ප්‍රයෝජනයට අරගෙන සයි සමානයි වී අයිदाන් මෙතන තියෙනො ළමයිමොකක්ද මෙතන තියෙනොवाළමයි මොකක්ද भी එන මෙතන ඊලාකට ළමයිමොකක්ද යි හොයන්න අවශ්‍ය වෙන්න. එනම් ඔබට ලේසියෙන්ම බලන්න පී සමානයි වී අයි දාන. එතෝට පී සමානයි ඔන්න වී අයි ධනවා බලන්න මේ ගානට අදාලෝ මම මෙතන හදනවා එනම් පී සමානයි ව අයි කැපිටල් භාවිතා කරන්න ඕන ඉළඟට සමානයි ඉළඟට ව ඉළඟට අයි. එතුට ඔන්න පී සමානයි වී අයි දානොකොට මුලින් මාදේශ කරනවා මෙතන්ට ड्यदा स्पासी ड्य इलाට सामानाई इलाට भीवाल यदा गया देशति है पा से भी वारालांगටමොकाක් दलाමයි आ මෙතना වැඩි කිරීම आईरे වැඩी රීම आईला तर पा මෙතनि ඔන්නඔයාට उत्तරයට එන්න පුුවන් මෙතන වැඩි කිරීම මෙතना आई हरे delante आ उक्तराडपासा आईसामानाय ेद दशियती है ड़ ेदීම में शिएती है ගताහම पැदिම उत्तරය ගන්න පුළුවන් हैद पहा කියන उत्तරය का ගන්න පුළුවरेईकට बालाන්න दारु ना पැदि माංख तेर ර के पी समाने ईदान चरा एकට गाां चरा मारुුවක්ने amenaza ඟට ළමයි මෙච්චර මේ සූත්‍ර තිබට වැඩක් නෑ ළමයි අපි දමාශ්‍ය පොයිइंटට එක ගත්තාහම මෙතැින් උත්තරයට යන්න පුළුවන් මොකක්ද පॉइंट එක මෙතනයි මෙතනයි පල්හ තනයි මෙතන බලන්න මංගන්න පॉइන්් එක මෙන්න මේ තැනයි මේ තනයි ගන්න අපි දන්න ออกසිजන්නල සංජතාව කිය කියලා ඔजनලංජතාවයි එම් जන්ල සංජතාව දෙනා මෙතනයි ස්සා ර කියලා නිර්මාණය වෙලා තියෙනවා එනම් මෙයාගේ සංෘජතාව කිය දළමයි දෙකයි මෙයාගේ සංජතාව දෙකයි මේ සංජතාව දෙක නිසා තමයි දෙකන දෙක ැබිල එස්සාරෝ හැදල තියෙෙන. එනම් මෙතන එස්සාරල සංජතාව දෙකයි කියලා ගත්තා ජුළඟට පල්්‍යහා එකක ගත්තා හම මෙතැන බියාරු ක්ෂුජනුයි බල් නො ඔක්සිජන්වල සංජතාව කියද දෙකයි. ඔක්ෂිජන්වල දෙක තමයි මේ බීියයාර්ගාවට ගිහින් තියන්නේ. එනම් බයාාරෝල කිය දළමයි එකයි ඒනම් අවසානයට, बතු කියන මේ උත්තරයට එනවා ඒ එන්නේ ළමයි කොහොමද මෙතනයි ස්්‍රංචය වල ගත්තහම සංජතාව අපි ලියාගන්නවා සා කියලාරගෙන මෙහම ඒ ඔන්න යටින් ලිය ගත්තා සංජතාව කිය දෙයි ට පස්සස්ංචය මොල දෙයි මෙතනා ංචය මොල දෙයි ඔන්න එක ලිය ගත්තා තංචය මොල දෙයි පළඟට ब රොල ලියාගන්නෝ ළමයි बොල සංජතාව ලියනකොට Q सංंगझता किया देख ा मारु කරगा දැनපत है मेंැ वा मेंතැන්वा फाइन लान से क थමई लමයි एसार बआरटू කියलाए ම්सा उत्तरे लමයි एक इතා हुँ योगलो වැඩ करनाया पැ दिलමसा उत्तर एकता प्रराශ්न तराई लමයි बලන්න ह තිහ තළමයි මොකක්ද කියන එක ඉතින් මෙතනින් සුළු කරන්න ලමයි මෙතන ගන්නකොට ඔබ ඒ සුළු කිරීම මෙහෙම ගමු බලන්නේ එක මෙන මෙයා කාරයට ගන්නකාබ නොල කිය දළමයි දොළහයි ඔන්න දොළහ ගත්තා ඉළඟට දාන ළඟට ඔක්සිජන්වල කිය දළමයි දසයයි ඔන්න නැම්මා ධන ඉළඟට நට ජ್වල කියදළමයි දහතරයි දහතර වැඩි කරනළමයි කියයද දෙෙන් එන දහතර ඉළඟට වැඩිකිරීම දෙක. රි දහතර ඉළඟට මෙතන වැඩි කරනවා කියද දරුවෝ දෙකෙන් වැඩි කරනවා. දාහතර මෙතන වැඩිකිරීම දෙක හරි? ළමයි අවසානයට ඊළඟට ගන්නवा ළමයි මොකක්ද හාरिजन यද ළමයි හरिजලයින හरिजनයි එන වැඩිකිරීම ළමයි යද හතර දෙනෙන්න එනම් ඔක්කොම එකතු කන්න දොलाही දසිය විසි ටයි මෙතना දාහතර වියි වියට සියට පसा है මෙතना හතරයි යද හැටයි ඒනම් මौලික का දෙයක් प्रकाශ කරන්න මුලයට දෑම්වලින් 1තිර උත්තරේ කියදලමයි මෙන්න මේ උත්තරයබලන්න ඔබ ඊළඟටති37ට යනතිටට යන කොඩල මයි මේක මම ඔගොලොන්ට ඕෝල් දුන්නා ඒ දු්‍ය අයිලමයි මෙතන එනෝනලමයි මං ඒ වෙලාව කරෙක් කරේ නැහැ දකට මෙතැන්ටෝනමයි 2 හ මෙතැන්ටෝනමොකක්ද 2 එක මෙතැන්ට 2න2 මෙතැන තියෙන්නේ ළමයි ලෝහයා හරි එක් කියන කෙනා ලෝහොයා තුර ලෝහෙන් ඉලෙක්ට්‍රරෝන දෙකක් ඉවත්තු නාම ඔබදන්නවා එයා හදන අයනය ළමයිට හරිොර ලෝහයක් මේ දැන්කොහොමත් මේකේ ඉලෙක්ට්‍රෝණ දෙකක් ඉවත්වය නවා එතකොට සංගජතාව ඔබදන්නවා ළමයි ඉලෙක්ට්‍රෝන දෙක් ඉවත්වෙන කොට සංගෘජතාව කියද දෙකයි එනම් මේ ප්‍රකාශය මොකද කියන්න ලළමයි හරි සංජතාව දෙකයින දරු එක නිසා මේ ප්‍රකාශය හරි දෙවනිිය කියනවා අවනවचේ හයක් කියන අවසානව්ේ හයක්වෙන්නේ නෑමයි හයක් උනාන ළමයි එයා හදන්න මොකක්ද 2- හ මෙත 2 දුने ළමයි රි ඕක මේ හොඳ මතක තියාගන්න මෙතන ද එක නිසා ළමයි මේ प्र්‍රකාශය වැරදී කියලා ගන්න ො මෙතන ළමයි ලෝහයක් පැහැදිලම එක නිසාම එක හරිගන්න මෙතන්න නිවරදි උत्රය ලමයි ऐसी කියන කන්න तोකොට මේ माං करරक्ෂ මෙතන කර ඒ නිසා මෙතන්න बनाාව මෙතන්ට लाමයි මොකද ऐसी කියලාන්න पැදිි ඔන්න ම उदाहරණයක් के තැන්ට පෙන්න්න ළමයි බලන්න ඔබ තාන්න मैग्नेීम ඔන්න मैग्नेීियम හरे ඔ मैग्नेसම් කියන लोग है रे रीීन देखई इलेक्ट्रोन देख की बाත් करना ग्म रेෙ තිවත් කරහම लाමයි මෙතැන් එ මොකක්ද मग्नीීසිियम ग्िय ंग इरेक्ट्र යක් ඉවත් මैग्म ूකො හැමති से මතක තියාගන්න ලේසි ක්‍රමයක් ළමයි මෙතන දන දෙක තියෙනවා නම් මෙතැන්ට දන දෙයි यहහ පැත්ත දනකොට ඉන්න देखई දැම්මන් ගන්න ऑक्सीजन හरे ඔන්න දැ जन क्जन ගත්තර පස දැ ऑसीजन ට ම නවා මෙන්න ऑजन ක්න්ල ලෙක්ට්‍රෝණ දෙ එකක් මදදි අපි දන්නවන දොර ඔක්සිජන් වලට ඉලෙක්ට්‍රො එකක තු කරනඕ දැන දෙකයි එන මේ අමස්ථාව මෙතන් ටෙනෙ ළමයි මොකක්ද ඕ 2 මස ද මංහර ලේසිකමයක් කියාදුන් ඒක මත හිතියා ගන්න මෙතන දෙක රන්න න්න මෙතන්ට රන දෙකක් ඒ රින දෙකේ හපැත්තට යනකොට දන දෙකයි වෙන. එනම් එහෙමයි මේක ගලෝල ගන්න ළමයි පැහැදිගම එක් කියන කෙන හදන අයනෙ අනුවතමයි ළමයි අපි එතැදි බලන්න නැතැන 2 අයනයක් අනිවාරයෙන් හදන්නෝන මෙයා ලෝහයක් නිසා. හරි ඒදකොඩ අනිවාරෙන් එක් කියන කෙන සංජතාව දෙකයි අවසන්කව්ේ හයක් නෙමේලමයි තියන්නේ අවසන්කවච්චේ දෙකයි තිය. හරි ඒක මතකතියාග. ඊළඟට ළමයි ඒමනං පයින ලුත්තර විදියට තිස්සට මේක ගන්න පුළුවන්ඒ සී කියන එක ඉළඟට තිස්්නවවෙළමයි යගල්ලෝ මතක ඇති මේ මම කතා කරපු මේ පේපර දෙද දට වර් හදපු පේපරකා දෙද දට වර්ශය මයි දකුණු පලාාතේ ඔගොල්ඩ දන්නවා ආසාත් මිකතාව කෙමනත්තං දැඩි රෝගයක් ගියා ළමයි මොකක් දේ ඉන්ුවන්සක් දො ඉන්ටුවන්ස ඒක විවිධ කැටගර අපි කතා කර ගොරක් තැහ දිලොම ඒ ඉන්ටුවන්ස රෝගය බලපාන්න කොහටද අපේ පෙන හළුව ලට री ලंකා ු පलाते පसු जूनीमा से खुदा रුව තर हु रोග त වෙला गया ඒ रो मොखदद කියලා पි කता कर नො रो बाල पम करें सोना िया නම් पම किना में उत्तර वा හन का වसान उत्तරය මේवाගේ का खता कर नොකොට है ला म ग ना ंग मीटकालेनू मद ඔබ अध्यने කන්න दे 10गी तरहदाने फशने सी्य तल एसीए का अध्यने कर ह एसी का आध्यने कर रहा ඔट तेවා ඔබ पेनो लामााइई विद्यागन क दे ओබ करන්නने माई हारे याम किसी दे गिनिगाांननवा කියला हितान को delante ගනි ගන්නවනල් ළමයි අපි එතන් විද්‍යාත්මකදේ යකඩයක් මකඩක්න වන එතන්ට කරන්නොන විද්‍යාත්මකදේ එනම් ඒ විද්‍යාත්නකදේ කරනවාමිසත් magariරි න කරමක වැක්නෑ එ දැන් magariරි නක්‍රමලින් තොර විද්‍යාත්මක ක්‍රමයයාලු ගමනය කිරීම මේ තුළ සිද්ධ වෙනවා එතකො බලන්න ඒ මනන් ගංමතුරනආයම් ඔන්න ඇැති වෙලා සබරගම පලාතය එකොට නායම් වලට සබනු පලද වැසියන් ඉතර ගොදුරුවීම සුලභ සිදුවීම මේ හානි අවුම කිරීමට සුදුසුම ක්‍රමය මොකක්ද කියලා හ. වර්ෂාකාලේදී අදාළ ස්ථානවලින් තොරව ස්ථානවලින් තාවකාලික විවත්වීම විසුඳුමදද ළමයි ්‍රශ්නවලට පැනල යන එක විසුඳමන් නෙමේ. දෙවනියක. රතුනිවේදන නිකුත් කිරීම හා ආධාරම වෙදාදීම. ප්‍රශ්නයට මතුවෙලා ජීවිතානතුරේ. ධර දල දීල හරියන්න ඊළඟට අවසාන්න එක කියා දෙන්නම් පරිසර ව්‍යසනයට එරහිව දවන්තා අනක්නව සද්දධ දම්ම කෑගැව්ව කියලා වැඩක්නෑ එනම් උත්තරේ මන්දැන් අවසානයට කතා කරන්නේ මෙන්න උත්තරය නිවාස ඉදිකිරීමට යෝග්‍ය හා අයෝග්‍ය ප්‍රදේශ වෙන් කරනවාඒ යෝග්‍ය අයෝග්‍ය ප්‍රදෙශ වෙන්කරාඩ් පස්සේ මොකද වෙන්න ළමයි අනිවාරයෙන්ම අපිට මේකට විසුඳුමක් ලබාගන්නවා එතනින්. delante penaan sap kota i विද ke ter Viද्या ke ada haskara. kita real kar කිය. dak. එක විදාම කියේතු ඇහවාම ඔබ කියනවා පේල් පිලි ය මේ ලෝහ මේ ලෝහ දිගින් වැැඩිවීම සිද්ධ වෙනවා එහෙම ඔය මොනම කිව්වත් ඩක් මයි පයි එකව. පො තියවා laෙනවාොකද එක ළම ගනපසාර කිවේ කාවට අදාවා ඉතිඒ එක නිසා මෙැන්තත් වගේ එකගොට ළමයි ඉතාම හොයි බලන්න සෑන පිරික් වන කොත් තැඳදිීඉටිය දැන් වෙලාව දොළහ පහු වෙලා තියෙනවා බලන්දළමයි උපරරිම වායාල වෙනුවගේ වැඩ කොටස කරා බලන්න මේ වෙන කොට ඇැඳිලාඉන්නය තිසුනින්න අනෝජන්නවා අශාන්නන්නවා බලන්න චතුරඉන්න චතුරහිතාහොදයි වැඩි කරගෙනයන්න අවිසා අවිංසයින්නවා ඉත පස්සය. කිිස්ටෝ ඉන්නවා දේවා ඉන්න දීල් න්න ඉතා හොඳයි හරි ඉතා හොදයි වැඩකරගෙන යන්න හිරාන්නන්න හොඳදයි මංජිලින්න හොදයි විින්දීන්නවා නවීන් ඉන්නවා මෙහාරයින්නවා නැත්සර ඉන්නවා නැතුූඉන්නවා ්‍රශ්මීන්නවා ඉතා හොදැයි රශ්මී රිින්දින්නවා සවිද්මි මින්සර ඉතා හොඳයි වැඩටික බලන්න අපි ඉදිරියටටත් මේ විදියට වැඩ කොටස්ටික සම්පූධ කරගමූ පරිම තිවංග ඉන්නවා හරි තව අඇති ො ඉතා හොදායි එමනන් සියලු දෙනා පාඩන් කරන්න උපරිම විභාගෙන් හොඳින් සමප්තෙන්න්න ඕන ඒවගේම ලකුණු තිස්පාක් එMCී කවෘතිිකාරගෙන අපිට ටාර්ගට් එකට අන්නෝ දකුණු තිස්පා හදමුලලා මයිකෝහම හරි ඒක අපි වහසිලා මාසු දෙකේ ලකුණු තිස්පා හදම හරි මංක්‍යන හපලිය ම ගන්න හරි තිස්පා හදාගෙන ඉන්න ඉන්නවා අනිත් අය ටටිකක් මහන්සි වෙලා තව ප්‍රශ්නටිකක් උත්තරටික් වැඩිපුර ලියලා අපි මහන්සි වෙලා මාන්සිවෙලා වැඩටික් කරගම් හරි එමනං සියලුදනාට අයිබෝුවන් සන්නයි එමනංරරිස්මෙන් වැඩ කටයතු කර